මේ තුන් ලෝකෙට කතා කරපු සියම් ධර්මතාවක් නැත්නම් මේ සම්බුද්ධ වචනය මේ සම්බුද්ධ වචනය අපි අවබෝධ කරගත්තු උත්සාහ කරොත් බුදු වුණා කියලා කියන්නේ සියලුම කෙලෙස් පහ කරලා ලෝකයේ පිළිබඳ ආසාවල් නැති කරා කියන එකයි. එතකොට අපි වචනේ ලෝකෙ කෙලෙස් පහ කර තත්ත්වය හෙවත් දුක්ගතය අපි සමරමින් ඉන්න මොහොතකයි අපි අද දවසෙත් මේ ධර්මය කියනගෙන අපිටත් පුළුවන් ද බලන්න යම් විදියක මේ ඒ කෙලෙස් පහ කරන්නට පුළුවන් ද කියලා බලන උත්සාහය තමයි මේ අපි අද ගන්නෙ. ඉතින් ඉස්සෙල්ලාම හොඳටම තේරුම් ගනිමු බුදු වුණා කියන්නේ සම්පූර්ණම තණ්හාව නැති කරා කියන එක. තණ්හාව නැති කරන්න ලේසියෙන් බෑ. ඒකට බුදුහාමුදුරන්ට මේ බුදු වෙන උතුම් ඵලයට එන්න අපි දන්නවා නියත විවරණයෙන් පස්සේ සාර අංක කල්ප ලක්ෂයක් ගත කරන්නට වුණා. ඊට පෙර බෝධිසත්වයන් වහන්සේට නියත විවරණය ලබන්නට පෙර අනියත විවරණ වශයෙන් තමන් තුළින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන බුදුවරු 11,20,000ක් යටතේ එන්නට වුණා. අති දීර්ඝ ගමනක් ආව ඒක වචන වලින් හෝ උපමාවකින් කියන්න වෙන දාන්නේ නැහැ. එතකොට අපි අද උත්සාහ කරන්නේ යම් විදියක මේ තණ්හාව වරදක් කියලා ඉස්සෙල්ලා හඳුරගන්නත් දන්නේ නැහැ. තණ්හාව වරදක් කියලා තමන්ට අවබෝධ වුණොත් විතරයි සසර ගමනේ ආරම්භය සිද්ධ වෙන්නේ. තණ්හාව වරදක් කියලා නොදැන කොච්චර බණ ඇහුවත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ කවදාවත් බුදුහාමුදුරුගේ ශාසනයක ඉන්න කෙනෙක් නෙවෙයි. මෙනෙ හිටියත් බුදුහාමුදුරු ළඟ හිටියත් තමන්ට හිතෙනව දේවල් කරනවා නම් තමන්ට හිතෙන දේවල් කරද්දී ඒකේ අනර්ථය අසුභය මම මේ මටයි අනර්ථ අසුභ මන් නිසා ලෝකෙට අනර්ථ අසුභ වෙයි ඒක දෙවෙනි. නමුත් මේ හිතෝ ගන්නවා කියලා බුදුහාමුදුරු කියන්නේ මේ බීජයක් හිතෝ ගන්න තණ්හා බීජයක් හිතෝ ගන්න මම කරන සියලු වැඩේම මට විපාක සහිතයි කියලා අඳුර ගන්නට අද පටන් ගත්තා. ඒ හැම කරන වැඩකින්ම මගේ තණ්හාව නේද දිනු වෙන්නේ කියලා අඳුර ගත්තා. තණ්හාව නිසා මම සංසාරේ නැවත උපදිනව නේද? ඉපදුනොත් මේ ජරා මරණ දුක තියෙනව නේද? ප්‍රිය විප්‍රයෝග දුක් අපේ සංපයෝග දුක තියෙනව නේද කියලා අද අඳුර ගන්න අපි පටන් ගත්තා. හිමි හිට තණ්හාව අඩු වෙලා යනවා. උත්සාහ කර දඟලන්න උත්සාහ කරන්න එපා. තණ්හාව එක පාරට අඩු කරන්න එහෙම කරන්න බෑ. එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ හිමින් යන බස් එකක් ඇතුලේ හයියෙන් දිනුවට බස් එක හයියෙන් යන්නේ නෑ. බස් එක යන ගානට යාවි අපිට තියෙන්නේ යන ගානට යන්නත්ලා අපිට පුළුවන් ටික කරන්න. අපිට දැනට පුළුවන් වෙන්නේ ඕනම කෙනෙකුට මේ තණ්හාවේ වර්ග දකින්න එක විතරයි. අපිට තණ්හාව නවත්තන්න බෑ. තණ්හාවේ වර්ග දකින්න ප්‍රමාණයට තණ්හාව අඩු වෙන්න ගන්න. තණ්හාවේ අනර්ථය මෙනෙහි කරන ප්‍රමාණයට තණ්හාව නිසා උදව් වෙන කුඩා වෙන විපාක තමන් තුළින් දකින්න ප්‍රමාණයට තණ්හාව අඩු වෙන්න ගන්න. තණ්හාව නිසා විඳවන මේ මහා දුක්ඛන්දරාව ඉපදිල විඳින දුක්ඛන්දරාව ජීවිතයට ගලප ගන්න තණ්හාව අඩු වෙන්න ගන්න. ඊළඟට තණ්හාව නිසා මේ ලෝකේ අනිත්‍යය කොයිතරම් අපා දුකක් විඳිනවද එක එක ලෙඩ රෝග තියෙන අය තුලින් උපමා කරන් තමන්ට බලන්ද තමන්ට තියෙන තණ්හාව අඩු වෙනවා. බාහිරෙනුත් හැමතැනම අපි උත්සාහ කරන්න ඕන මේ තණ්හාව නිසා ආශාවල් නිසා මේ භවයේ ඉපදිලා මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද කියලා හැම එකෙන්ම ගලප ගන්න තමන්ට. බහිද්ධාවාකායේ කිව්වේ එහෙමයි. බාහිරිනුත් අපි දක්ෂ වෙන්නට ඕන මේ බුද්ධ වචනෙට යොමු වෙන්න. ඊළඟට තමන් තුළනුත් යොමු වෙනකොට තමන්ට ඉබේ මේ තණ්හාව අඩු වෙලා යනවා. තණ්හාව තියාගෙන නිවන් දකින ක්‍රමයක් නැහැ. ඉස්සෙල්ලා අපි ධර්මයේ පැටලුම් ලියා ගන්නට ඕන. බුද්ධත්වයට පත් වුණා කියන්නේ කියනවනේ බුදුරජාණන් වහන්සේනේ තණ්හාණං කය මච්ඡකාති. තණ්හාව නැමැති ක්‍රියාව, කය කිව්ව ක්‍රියාව මච්ඡකාති. ඒකෙන් මං අත් මිදුණා. තණ්හාවෙන් අත් මිදුණා. ඒකට කිව්ව බුදු. අපිත් යම් දවසක තණ්හාව ඉවර කරන දවසට සසර දුක් කෙලවරයි. සරලව කිව්වොත් නැවත උපදින්නේ නැහැ. ඉපදිලා ඉන්න නිකන් විතරයි. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕන අපිට යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ලෝකයේ තුල ක්‍රියාත්මක කරන්නට යනවා කියන්නේම තණ්හාව. ඒ අරමුණේ ප්‍රමාණ තියෙන හැඩ වැඩ තියෙනවා. සමහරුන්ට උදව් කරන එක කුසල පැත්ත, සමහරුන්ට හානි කරන එක පාප පැත්ත, යම් කෙනෙකුගෙන් යමක් රවට්ටලා ගන්න එක ඒකත් පාප පැත්ත.
මේ විදිහට ජීවිතෙන් බලන්න මේ හැම එකකටම ආපු අදහස් සංකල්ප මේ සංකල්පය තුලට බහැලා සංකල්පය අයිති කරගෙන සංකල්පය ඉටු කරගන්නට බාහිරින් මාන බලන එක මේ තණ්හාව කියන්නේ එතකොට අපි තණ්හාව නැති මොහොතක් තිබේද හිතලා බලන්න අපි අද බුදුනා කියන එක හොඳට තේරුම් අරගෙන යමු එතකොට සීලය පෙන්න ලේසි මේක නොදැන කොච්චර කලක් ධර්මය ඉගෙන ගත්තත් වැඩක් එතකොට අපි මේ තණ්හාව නිසා ඉපදුනා ඒ තණ්හාවේ හැදේට අපිට තණ්හාවේ අතීතෙ තිබුණු තණ්හාවේ හැදේට මේ මොහොතේ උදා වුණු කර්මයේ නිමිත්තේ හැටියට අපිට ශරීරෙ පිහිටියා ශරීරයේ හැදේට ශාරීරික ගති ස්වභාවයේද පිහිටියා අපි දැන් කරන වැඩ අතීතේ කරපුවමයි වෙන ඒවා අපි කරන්නේ නැහැ දැන් කරන වැඩ වලින් දැන් හිතෙන සිතුවිලි වලින් හිතනද අපි අතීතෙත් කරේ මේක පෙර බව වල කරේ මේවා අපි දැන් කරන වැඩ වලින් හිතනද මේ වගේ වැඩ කරන අය ලෝකේ දුක් විඳින. එහෙනම් මමත් මේ කරන වැඩ වලින් අනාගතේට නැවත දුකට පත් වෙනවා සතරට වැටෙනවා කියලා හැම තිස්සෙම මේ වැඩ වලින් මිදෙන විදියට හිතන්න පුරුදු වෙන්න. හැම තිස්සෙම මේ තමන්ගේ තියෙන සතරට වැටෙන්න කැමති අය නම් එහෙම ඉන්න හිතුවට කමක් නැහැ. මේ අපි යන්නේ සතර දුක් කෙලවර කරන්නනේ බුදුන් සරණ යනවා කියන්නේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ සමරන්න පුළුවන්ද මේ තණ්හාවේ වර්ධ නොදන්න කෙනෙකුට? බෑ. ඒවන නේද හොඳට බලන්න මේ තොරණක් බලනකොට තොරණ බලන්නට ඕන ඉස්සරහා පැත්තෙන් ඉඳන් නෙවෙයි. කොහේ ඉඳන්ද? පිටිපස්සට ගිහිල්ලා බලනකොට. අපි ඉස්සරහින් රැවටිලා ඉන්නේ. ඒවන මම මේ කිව්ව බුදුහාමුදුර කියපු සූත්‍රයක තියෙන කොටස අපි මේ නාම ධර්මයට රැවටිලා ඉන්නේ. බාහිරයට රැවටිලා ඉන්නේ. තොරණ ගලවල බැලුව කෑලි වලට මොනවද කියන්නේ? ලණුයි, ලී, රීපයි, සායන්තික කි, රෙදි කෑලි ටික කි විතරයි. ඒ ටික විසින් අපිට හදලා පෙන්නලා තියෙන හොඳ ලෝකයක්. ඒ ලෝකෙට අපි රැවටිලා තියෙනවා. තේරුණා නේද? ඒ වගේ අපේ ශරීරයට ගලප ගන්න තොරණක් කියන්නේ මේ බුද්ධ වචනේ මම කියන්න උත්සාහ කරන්නේ තණ්හාව හොඳටම සංසිඳනවා මේ තණ්හාව සංසිඳන කෙනෙක් මෙහෙම මුල්ලකට වෙලා läගල ඉන්න කෙනෙක් නෙවෙයි එදිනදා වැඩ කරන ගමන් තණ්හාව උපදින්නේ නැතිගෙන විදියට ජීවිතේ පවත්වන එකටයි මේ සසර ගමන කෙලවර කරන්න යන මාර්ගය කියන්නේ. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියන්නේ. එහෙම නැත්නම් දුක කෙලවර වෙන්නට යන මඟ කියන්නේ. වෙන වචන නැහැ. වෙන ක්‍රමයක් නැහැ. අපේ ජීවිතය දිහා බලන්න හොලට අර තොරණ වගේ තමයි. මේ සියලු දෙනා දැන් තොරණ ගලවන තිව්වට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? පුවක් ගස් ටිකකි, ලණු ටිකකි, බල් ටිකකි, සෙදි ටිකකි. ඒවා සායනත් අපිට අයින් කරන්න පුළුවන් නම් තොරණක් තියනවද? මේව වෙන් කරොත් තොරණක් තියනවද? නැහැ. දැන් අපේ ජීවිතේ ගලවන 32කටනේ ගලවන්න පුළුවන්. 32කට ගැලවුත් පරිදියක් තියනවා. ශරීර එකතුණු තැනට ඒ කොටස් 31 එකතුණු තැනට කිව්වනේද අපි ශරීරය කියලා. අර කොටස් එකතු කරපු තැනට වීප්ප පරාල වග්ගස් සේව මේව එකතු කරපු තැනට අපි හැඩතල දාලා දැන් මම කිව්වා තොරණ. අපේ අර කොටස් 31 එකතු කරපු එකට දැන් අපි කියන මොකද්ද? ශරීරය. බුදුහාමුදුරුවෝ කියන නිතරම ලියලා බලන්න කියලා. ගලවල බලන්න උදව් කරගන්න. එතකොට අර ඉබේන ඇත්ත පේනකොට තණ්හාව ඉබේ නැති. ඒ වගේ සතර පවතින උදව් වෙන ධර්මතාවක් කියලා. ඒක තමයි ධර්මතාව තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයත් ගලවල බැලුවොත් බාහිර රූප ගැන අදහසකුත් නැහැ. මම එක සැරෙන් මේ උපමාවම ගත්තේ එක සැරෙන්ම අල්ලන් ඕක දිගේ මම සාකච්ඡාව මෙහෙවන්නේ අද සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. බුදුහාමුදුරුවෝ කියනවා දුක කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. එතකොට දැන් පංච උපාදානස්කන්ධය කියන එක අපි තේරුම් ගත්තේ නැති වුණොත් දුක තේරුම් ගත්තේ නැහැ. පංච උපාදානස්කන්ධය අර තොරණකට උපමා කරොත් ගලවල බැලුවාම පංච උපාදානස්කන්ධිකුත් තියෙන්න බෑ. නේ? දැන් තොරණ ගලවල බැලුවම කෑලි වලට තොරණකුත් නැත්නම් අපේ ශරීරෙ ගලව ගන්න පුළුවන් නම් කොටසොත් ලේ ටික වෙනවම ඇටකටු වෙනම නහරවැල් වෙනම ඔහොම ගලෙව්වම ශරීරෙකුත් නැත්තම්. බුදුහාමුදුරුවෝ කියන විදිහට කියන්නේ මොකද? මම එහෙම අපි එහෙම කරොත් කරන කෙනාට මේක සත්‍ය නෝ කරන කෙනාට සත්‍ය නැති නිසායි කරලා බැලුවා කියන වචනේ පාවිච්චි කරන්නේ. නැත්තම් සමා වෙන්නේ ඒක තමයි. කරලා බැලුවොත් වෙන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ගලවලා බැලුවාම පංච උපාදානස්කන්ධයක් තියෙන්නට විදියක් නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා?
රූපය වෙනම රූපය නිසා හට ගන්න වේදනාව වෙනම හොඳට බලන්න මේ එකක්වත් එකකට එක සම්බන්ධ නැහැ රූපය වෙනයි රූපය නිසා හට ගන්න දාහ ගතිය වේදනා ගතිය වෙනයි ඒ වේදනාව නිසා ඒ රූපේ හැඳිරීම සංඥා වෙනයි සංඥාව නිසා හටගත්තු ශරීරයේ සිතෙහි කයෙහි වචනෙහි වෙනස සංකාරය ඒක වෙනයි ඒක අර රූපෙද ඒ රූපෙ නෙවි හොඳට බලන්න ඒ රූපේ නිසා හටගත්තු මේ කොටස් හතර මොනවාද වේදනා සංඥා සංකාර කියන ටිකට ඒ රූපයේ පෙනෙන හැඩයක් තියෙනවා ඒ රූපේ මොනවටද පේන්නේ වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි තමයි පේන්නේ ඒකද කියන විඤ්ඤාණය ආයි මම කිව්වොත් සෙදි කෑලි ටිකක් වටේට හදපු මේ ෆ්‍රේම් එකක ලී ෆ්‍රේම් එකක හොඳට ඇදලා එන ගහලා ඒකේ සායම් ගාලා චිත්‍රයක් ඇඳලා ඇඳ චිත්‍ර බලනකොට අපිට පේන්නේ මොකද්ද චිත්‍රයක් කියලා සායම් වෙනම පේන්නේ නැහැ ලී ෆ්‍රේම් එක වෙනම පේන්නේ නැහැ රෙදි වෙනම පේන්නේ නැහැ ඒ වගේ වේදනා සංඥා සංඛාර කියන තුනට කියනවා චෛතසික කියලා මේ චෛතසික වල ඉඳගෙන ඒ රූප බලනකොට ඒකට කියන්නේ විඥානය මේ චෛතසික ධර්ම කියන එක හඳුනගත්තොත් විඥානයක් පවතින්නේ නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම දැන් සරලව කිව්වොත් අපිට මේ ඇහැයි රූපයයි ගැටෙන තැනක වෙන්නේ ඒකනේ කන ශබ්ද ගැටුණ දැන් ඇහැයි රූපය ගැටෙනවා ගැටෙන තැනක අපිට ඒ රූපය දෙස බලන්නට බැඳීම හදලා දෙන්නට මේ හැදිච්ච ලක්ෂණ පහ වෙන් කරන ගන්නක බලන්න ඔය රූපෙත් නැහැ මොකක්ද තියෙන්නේ රූපය තියෙනවා ඒ රූපය සම්බන්ධ චිත්තට දැනුණු සැපක් හෝ දුකක් නරකක් හෝ හොඳයි කියලා ආපු අරමුණක් තියෙනවා ඒක නිසා පහළව හඳුනා ගැනීමක් තියෙනවා ඒ රූපය හඳුනාගත්තා හඳුනා ගැනීමට උදව් වුණේ මොකද්ද ඒ රූපේ දේ රූපය හඳුනන්න උදව් වුණේ වෙන රූපයක් දැන් අපි දුම් මලක් කියලා රෝස මලක් ඒ එළියේ තියෙන ඒක හඳුරන්නේ මොකෙන්ද වෙන රෝස මලකින් ඒ රෝස මලෙන් ඒක හඳුරන්න බැහැ අතීත රෝස මල් දැකලා නැත්නම් දන්නේ නැත්නම් එළිය අපි දකින දෙයට රෝස මලේ කියන්නේ නැහැ තේරුණාද එතකොට ඔන්න දැන් සංඥාවත් අතරගත සංඥාව කොහෙන් එන එකද අතීතේ ඉඳලා එන එක අතීතේ තියෙන සංඥාව නිකන් තියනවා බාහිර රූපෙන් තිබුණේ නැත්නම් ඒ සංඥාව සක්‍රිය වෙන්නේ නැහැ ඒ රූපය පිළිසිඳ නොදැක්ක නිසා දැන් ටිකක් මං ගැඹුරට දෙක් යනවා මේ බාහිරේ තියෙන මල ඇත්ත සත්‍යෙන් නොදැක්ක නිසා අපිට ගලවලා බලා ගන්න බැරි වුණ නිසා මලක් කියන නාමයක් ආපු නිසා දැන් මේ මල හඳුරන්න අතීත තිබිච්ච සංඥාවක් ඉස්සරහට ආවා මොකද ඒක රෝස මල කියන එක ඒ අතීතෙම තෙන්ට ආවා ඊළඟට රෝස මල කියන සංඥාව හැදෙනකොටම සිත වෙන්නේ මොකක්ද? සිතට සිතද දෙන්නේ රෝසමල. රෝසම. එතකොට සිතත් තමන් ගාව නැහැ. එතකොට ඇසට තමාවද දෙන්නේ රෝසමල. රෝසමල. ඒකට කියනවා කාය සංකාර කියලා. අර සිතට රෝසමල පේන තැනට කිව්වා චිත්ත සංකාර කියලා. දැන් අපිට ඉදිරිච්ච වචන අපි ගැනද මල ගැනද? මල ගැන. වචී සංකාර. හරිනේද? එතකොට සංකාර වෙලා තියෙන්නේ මොකක් ගැනද? බාහිරේ ගැනමයි. එතකොට අපිට දන්නේම නැතුව මෙතන හැදිච්ච සංඛාර තුනෙන් ඇසුරු වෙන්නේ මොකද්ද? බාහිරේ රෝස මල. ඒ රෝස මල ඇසුරු වෙන වෙලාවට අපි දන්නවද එතන තණ්හාව තියෙනවා කියලා? තණ්හා කියන වචනේ තේරුම හා වෙලයි. දැන් හා කරලා තියෙන මොන දැනද හා කරේ? ඇහැයි ඒ රූපයයි විඤ්ඤාණය. ওই තුන් දෙනා තින්න සංගති පස්සෝ මේ තුන් දෙනා හා වෙලයි. එතකොට මෙතන මමෙක් ඉන්නවද දැන් ඔන්න ඔබට හිතන්නට ඉඩ දුන්නා මම ඔබේ බුද්ධිය තුලින් මේක දකින්න මගේ බුද්ධිය තුලින්වත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධිය තුලින්වත් නෙවි මෙතන මමෙක් ඉන්නවද මමෙක් ඉන්නවනම් මම කියන්නේ මේ කොටස් සිත් දෙකත් ගලවන්නද මම කියවනේ ගලන තොරණ කියන්නේ චිත්‍රෙටද පුවග්ගස්තිකටද දැන් අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕන ධර්මයේ හොඳ බුද්ධිමතුන්ට නිදේශනා කරේ අපි තොරණේ කිව්වේ පුවක්ගස් ටිකටද ලනු කෑලි ටිකටද දේශායන් ටිකටද බල්බ් වැලටද මොකටද
ඔකටමනේ එන රෝසමල කියලා කියනකොට අපි මොකකින්ද මේ රෝසමල කියලා කිව්වේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස් දෙනාටම තමයි රෝසමල කියන්නේ එතකොට රෝසමල කියන එක හඳුනා ගැනීමට උදව් මේ ධර්මතා පහ හඳුනගත්තොත් මෙන්න මේ පහ තියෙනවා රෝසමලයයි බාහිරේ හඳුනන තැනක මෙහෙම ලක්ෂණ පහක් තියෙනවා කියලා මේ ලක්ෂණ පහ හඳුනගත්තොත් ඔබ යම් විදියක දක්ෂ වුණොත් මම මේ රෝසමලයි කියලා හඳුනන තැනක තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ලක්ෂණ පහක් කියලා. හැබැයි කටපාඩමෙන් නිකන් කියන එක නෙවෙයි. ඇත්තටම දැක්කොත් එතකොට සංඥාවට උදව් උනේ අතීත කියලා දැක්කොත් හඳුර ගැනීමනේ සංඥාව කියන්නේ ඒකට උදව් උනේ අතීතය. අතීතේ උදව් වුණා නම් මේ දැන් මල හඳුරන්නේ අතීතෙන් නම් අතීතේම උදව් වෙනව වර්තමානේ පවත්තන්න. අනාගතේටත් ඒකම එනවා. දැන් මෙහෙම හොඳට බැලුවොතින් රෝසමල ගැන අදහස මේ මොහොතේ නැහැ. මේක තමයි ලෝක ධර්මතාවය. ඒ කියන්නේ රෝසමල දකින වෙලාවේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක කියන්නේ සසරට ඇලෙන තැන. ඇලෙන්නේ මොකෙන්ද? අරමුණකින් අදහසකින්. ඒ ඇලෙන තැන මෙන්න මෙහෙම ලක්ෂණ පහක් තියෙනවා. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් අපි කටපාඩම් කරන්න ඕන තමයි. හැබැයි ඒක දකින්න ඕන තමයි. වචන දැකලා බෑ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එහෙම කියන්නේ බමුණෝ කිව්වා වගේ. බුදුන් සරණ යන අයගේ වැඩ නෙවෙයි. වේදනාව කියන්නේ මොකද්ද? රෝසමල දකින්නකොට මොන වේදනාවක් අපේ පපුවේ තියෙන්නේ? හරි ෂෝක් කියලා. කිදාරම් මලක් දැක්කොත්. චික් කියලා හෙනවනේ. හොඳට බලන්න මේ මේ මම මේ උපමා දෙක ගත්තේ වේදනාව පෙන්නන්න. එතකොට බාහිර රූපය නිසා මෙහි හටගන්න. බාහිරේ රූපේ නිසා තමන්ගේ හදවත්තු භූමිය තුළ හටගන්න ගැනීම ස්වභාවය වේදනාව කියන්නේ. බාහිරේ හැඩතලයක් කියලා අතීතේ හඳුරන් තිබ්බොත් හැබැයි කිදාරම් මලට උනත් වටිනකමක් අතීතේ දීලා තිබ්බන හාස්කමක් වෙනව ගෙදරක පැලවුණොත් කියලා. ගඳ උනත් අපි විසි කරයිද? එන්නේ නැද්ද බැඳීම? එනවා. එතකොට දැන් මේ දෙන සියලු තීන්දු දෙන්නේ දැන්ද අතීතේද? අතීතයේ උදව් කරන් ඒ බාහිර රූපෙට බැඳෙන එකද කියන්නේ මොකද්ද? තණ්හාව කියලා. බය නැතුව ගත කරන්න. එතකොට අපි තණ්හාව නැහැ කියන්නේ රෝසමල හඳුනන තැන තණ්හාව නැද්ද? එතකොට සංඛාරයේ දුකක් කියන්නේ හොඳට බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ සංඛාරයයි දුක කියන්නේ. සංඥාවේදී රෝසමල හඳුනගත්තා. හඳුනගත්ත රෝසමල ඇසුරු කරන්නට සිත හදලා දුන්නා, කය හදලා දුන්නා, වචන හදලා දුන්නා. කවුද හැදුවේ? නෑ, කව හදපු කෙනෙක් නෑ. අනාත්මලං හදපු කෙනෙක් ඉන්න පුළුවන්. අපිට රෝසමල ඇසුරු කරන්න හිත හැදුවේ, හඳුර ගන්න හිත හැදුවේ කවුද? හදපු කෙනෙක් නෑ. ධර්මතාව. කය හැදුවේ කවුද? ඒක අර ධර්මතාව. අපි මම හැදුවා කියලා ගත්තොත් ආත්ම දෘෂ්ටියට වැටිලා අපි බුදුදහමෙන් පිට ගිහිල්ලා ඉන්නේ. හැදිලා හඳුනනකොටම හැදිලා. එතකොට හැදුණු ටික දුක කියන්නේ ඇයි? හැදුණු ටිකෙන් මේ මල ඇසුරු කරන නිසායි. මගේ මේ කියවෙන්නේ උතුම්ම ධර්ම කොටස. කොහොම හරි තේරුම් ගන්න. දැන් හඳුර ගැනීමෙන් හඳුර ගැනීමක් සකස් වුණානේ අපිට රෝසමල කියලා. ඒක සිතේ සකස් වුණා. එතකොට සිත කියන්නේම හඳුරන තත්ත්වය. සිත සකස් වෙන්නේ කොහේද? සිත තියෙන්නේ මේ කය ඇසුරු කරගෙන. එතකොට කය නැති සිතක් තියෙන්නට පුළුවන්ද? සිත සකස් වෙනකොට කයේ අංග මොනවද වෙන්නේ? ඒ අනුව සකස් වෙනවා. ඒකට කියනවා කාය සංකල්ප. එතකොට වචන නැති හැඳිරීමක් තියනවාද? වචන නැතුව අපිට යමක් හඳුනගන්න පුළුවන්ද? දැන් මේ එන සද්ද මොටර් සයිකල් සද්දයක් කියලා සද්ද වචන නැද්ද තියනවා. එතකොට දැන් සංකාරය කියන්නේ සකස් වීම. කවුද සංකාරය හැදුවේ? ඉබේම සිද්ධ වෙලා. දැන් එතකොට තේරෙනව නේද අනාත්මයි කියේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔතෙන්ට අනාත්මයි. දැන් අපි අනාත්මයි කියලා කියන කෙනෙක් නැති. හැබැයි දැනගෙන කිව්වේ නැහැ නේද මෙච්චර කලක්. දැන් තේරෙනව නේද අනාත්මයි කියන තැන. සංඛාරය අනාත්මයි. මේකට බලන්න සංඛාර වෙන මිස කරනෝනේ. වෙච්ච දේ වූ බව දන්නේ නැහැ. කිසි කෙනෙක් තාම දන්නේ නැහැ එහෙම එකක් වුණා. වෙච්ච දේ අයිති කරගත්තා. ඔන්න අවිද්‍යාව කියන්නේ ඔතෙන්.
අන්න විඥානය කියන්නේ ඒක. විඥානයේ හැඩය තමයි මොකද්ද? දැන් මේ සංඛාරයනේ දුක කියන්නේ සංඛාරයෙන් අපි දැන් යන්නේ කොහටද? සකස්සුදේත කරන්න පුළුවන් ද වෙන වැඩක්. රෝස මල හැඳිරීමෙන් චිත්ත සකස් වෙනවා නම්, කය සකස් වෙනවා නම් ඒක ඇසුරු කරන්න, වචන සකස් වෙනවා නම් ඒක ඇසුරු කරන්න, ඔය සකස්සු සිතට කයට වචනයට වෙන වැඩ කරන්න පුළුවන් ද? බැ. තේරෙනවද? රෝස මල හඳුරගත්ත වෙලාවේ වෙන වැඩක් කරන්න බෑ, රෝස මලමයි ඇසුරු. අන්නේ ඇසුරටයි තණ්හාව කියන්නේ. ඒ වැඩේ කරන්නට පොළඹවන්නේ මේ තුන් දෙනාමයි. මේක ධර්මතාවක්. මේ තුන් දෙනා විසින් රෝස මලට අපි අලවල තියනවන්න තණ්හාව. සංකාරය විසින් අපි මවල පෙන්නනවා. රෝස මල තමයි මේ දකින්න කියන්නේ. ඉතින් අපි හිතන් ඉන්නවා මේ දකින්නේ ඇත්තටම රෝස මලක් කියලා. රෝස මලක් කියලා දකින තැනම ඒ හඳුනා ගැනීමෙන් අපි මලට බැඳිලද නැද්ද? බැඳිලා. ඒකට කියන්නේ තණ්හාව. දැන් තේරෙනවද? අපි හිතනට වැඩිය තණ්හාව දුර ගියපේක. මල කඩන තැන තණ්හාව මහා දරුණු තණ්හාව. මේ තණ්හාවේ මට්ට. ඉතින් ධර්මයේ අමාරු තමයි. අමාරු දෙයක් නිසායි මේ දුෂ්කර ක්‍රියාවක් කියුවේ. ඇත්තටම අමාරු මේ ටික තේරුම් ගන්න. මම අවුක කියලා දෙනවා. අද දවසේ මම උත්සාහ කරන්නේ පංච උපාදානස්කන්ධෙන් මිදෙන මාර්ගය කියලාද. එතකොට දැන් ඔන්න පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුහාමුදුරු කිව්වා. ඇයි අපිට මෙහෙම හැඳිරීමක් එන්නේ? දැන් ඔන්න ඒකට හේතුව මම පෙන්නනවා. අපි ගොඩක් දක්ෂමෙන් මේ ටික කටපාඩම් කරගන්න රෝස මල හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඔය අපි දැන් හඳුනගත්ත නාම රූප ධර්මතාව යටතේ රෝස මලේ හඳුනාගත්ත ධර්මතාවට ගෝචර වූ එහෙම නැත්නම් මූලික වූ වස්තුව ඒ මල හැදිලා තියෙන්නේ මොනවයින්ද? ගලවල බැලුවේ නැහැ අපි තොරණවද. ගලවල පුරුදු නැහැ. එම නිසා අපිට බාර ගන්න වෙලා තියෙනවා තියෙන සරු. වැරදිලා තියෙන්නේ කාටද? අපිට කියලා ගන්න එපා. එතකොට මම කියන සංකල්ප එනවා මෙතෙන්ට. වැරදෙන්නේ මේ ධර්ම වැරදි ධර්මතාවක් පවතින නිසා වැරදි අසුරක් පවතී. නිවැරදි ධර්මතාව සකස් කරගත්තොත් නිවැරදි අසුර පවතී. මම කියලා ගන්න එපා. මම වැරදියට තේරුම් ගත්ත කිව්ව ගමන් ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඒකයි ධර්මයේ අමාරු හරියට කියලා දෙන්නත් අමාරුයි, තේරුම් ගන්නත් අමාරුයි. රෝසමල හැදිලා තියෙන්නේ මොනවද? අපි ගානෙමු දැනට කමක් නැහැ. ආත්ම දෘෂ්ටිය ආවට අපි ඉස්සෙල්ලා තේරුම් ගනිමු මේ ටික. රෝසමල ඇදුනේ මොනවයින්ද? මහා පොළවේ තියෙන ඕජාසාරේ උරාගෙන, සූර්යා ලෝකේ තියෙන ආලෝක තරංග උරාගෙන, සුලං වල තියෙන එකට ගන්න තියෙන පදාර්ථ කොටස් අරගෙන, ඒකේ අතීතේ දිවිච්ච හුරු ටික නිසා එහෙම එකක් හැදුණා. එතකොට ඕකේ අපිට වෙන් කරන්න පුළුවන් නะ ඔය ටික. ජලය වෙනම. හරිද? පොහොර ගති වෙනම. අන්තාර සතර මහා ධාතුකත්තට ආවේ නැහැ. මම මේ කියන්නේ නිකන් තියෙන ඒවා. අපිට භෞතිකව දැනෙන ටිකක් තියෙනවා. දැනෙන එකෙන් ඔබට යන්න බෑ තාම. පොළවෙන් ඇදලා ගත්ත වතුර ටික අපිට ගන්න පුළුවන් නම්, පොළවෙන් ගත්ත ආහාර ටික අපිට ගන්න පුළුවන් නම්, සුළඟෙන් එකතු කරගත්ත ටික අපිට වෙන් කරන්න පුළුවන් නම්, සූර්යාලෝකයෙන් ගත්ත කොටස් ටික ওই මල තුල වෙන් කරන්න පුළුවන් නම් මලක් කියලා එකක් තියෙනවද? එතන මල කියන්නේ මොනවටද? අර ඔක්කොට. තොරණ කියන්නේ මොකද? දැන් මම තොරණ උපමා කරලා ඔබට පෙන්නුවේ මේක තේරුම් ගන්න. එතකොට රෝස මල කියන තැන අපි දැක්කේ ඇත්ත ඇති සැටියෙන්ද බොරුවද? බොරුවද? ඇත්ත නම් මොකද්ද? අර කොටස් ටික නේද? බොරුව දකින නිසා අපිට මේ සසරේ ඉඳ වෙන. තේරෙන්නේ ටිකක් ගැඹුරුයි ඇත්තටම ඔය. ඉන්න සිව්ප පැත්ත මේ ටික නොකිය වෙන මොනවදවත් මමත් අපායිදී මොම්බයි. මේකමයි ඇත්ත. දැන් අපිට මේ පුජ්‍යලයේ පේන තැනකට දැන් අපි උපමා කරමු පුජ්‍යලයට. පුජ්‍යලයේ පේන තැන කොටස් 32ක් දකින්න පුළුවන් නම් අපි පිටින් පේන හැඩය නොදක ඇත්තට තියෙන කොටස් ටික වෙන් කරොත් බුදුන් වහන්සේ පෙන්වලා දාලා අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා ඔය කියන කටපාඩම් කර කොටස් ටික භාවිතයට ගත්තොත් අපි භාවිතයට අරන් උජ්ජලයක් දකින තැනක නුවණින් විමසුත් මානසිකාර කරොත්, ඒ කියන්නේ යෝනිසෝ මානසිකාර කියන්නේ මෙහෙම සිතක් උපදවනවා. යෝනි කියන්නේ උපදවනවා, මානසිකාරය කියන්නේ සිත. සිතක් උපදවලා බලනවා මොන සිතක්ද උපදවන්නේ ඇත්ත ඇති දැකිය. මෙහෙම කොටස් 32ක් තියෙනවා. උජ්ජලයක් ඉන්නවද එතන? දැන් උජ්ජලය ගැන එන අදහස් එයිද?
දැන් අපිට වෙලා තියෙන්නේ අපිට පුජ්‍යලෙක් කියලා මැවිලා දැන් සිටි. මැවිච්ච සිතට අපි ආදේශ කරන්න යනවා මොකද්ද? කොටස් 30. ඒකයි මේක ටිකක් ගැටලු. අපි දැන් පුරුදු වුණොත් කාලය. කාලය කියන්නේ ඒකයි මේ නිවන් දකින. ටිකක් අසීරු වැඩක් නේද? මේ මම කියන්නේ බෑ කියන්නේ නැහැ හිට උනක් පුළුවන් වෙයි. දැන් උනක් පුළුවන් වෙයි මේ මොහොතේ උන තමයි තමන් අවංක. තමන් කොටස් 32 කියන එක ජීවිතය තුලින් ඉස්සෙල්ලා දැක ගන්න. සරක්කාත කරගන්න. අජත්තං වා කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්නන්නේ බයිත්‍යයක් ගැන දොඩන්නේ නැහැ ඉස්සෙම. තමන් තුලින් ගලප ගන්න. මේ කොටස් 32ක් නේද මම කියන තැනක තියෙන්නේ. හොඳයි මේ මම දැන් මගේ ජීවිතය කියනකොට තමන් තුලින් දකින්න මේ මගේ ජීවිතය කියන්නේ කොටස් 32ක. මේ හරි නේද? තමන් තුලින් ස්ථිර නම් තමන් තුල දැකලා 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 පුරුදු කරගන්න. මගේ ශරීරය කියන්නේ කොටස් 32ක්. මොනවාද කොටස් 32ක? ඇට ඇට මිඳුළු වෙන සොටු මල මුත්‍ර නාරවැල් ඔය කියන ඔක්කොම කේසුන්ීය දත් ඔක්කොම කීතර ගන්නද? විදුරු මාස් දිවවල් අරම ඉතන නැජේ කියන්න. මේ හිම කොටස් 32ද කියලා කියන්න. යාගෙනත් යන්න. දැන් ඔය ටික Taman තුලින් ගලප ගන්න. ගලපල 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 ගලපන ශක්තිය දිනුනොත් දැන් අපිට තේන ඉස්සෙල්ලා තිබුණු විඥානය නැති වෙනවා. දැන් අපිට පාහිරේ බලන කොටත් පේන්නේ කොහොමද? අන්නේම පේන්නක. අන්නේ දාටි ඉබේ තණ්හාව නෑ නැති කරන්න ඕනේ නෑ. අපි තණ්හාව නැති කරන්න දඟලන්නත් ඕනේ නෑ. ඇත්ත ඇති සැකයෙන් දකින්න බුදුහාමුදුරුව ගන්න. යත යතානම් පජානාති. ඇත්ත ඇති සැකයෙන් දකින්නකොට තණ්හාව නෑ. තේරෙන්නේ? නිවන් දකින්න ලේසිම මඟ මේ කියන්නේ. දැන් අපි පුජ්‍යලෙක් විදියට දැකලා අනිත්‍යද වෙනවද කවදා අපි අපිම රාට්ටක ඒක නිසා දැන් අපි රෝසමල කියලා දැකලා රෝසමල ගලවන්න යන එක බොරු වැඩ ඉස්සෙල්ල ඇත්ත නුවණ පහද ගන්න නුවණ දියුණු කරන්න සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච තැනට එන්න ඉස්සෙල්ලා මේකේ තියෙන මහ පොළවේ කොටස්මයි ඒ රෝසමල හැදිච්ච රෝසමල ඒ ගහේ කටුව හැදිලා තියෙන මොනවයින්ද ඒතර මහ පොළවේ කොටස් වලින් ඇයි ඒ කසුවට ඒ යගේ නැත්තේ? ඔන්න ජීවිතය තුලින් දැන් ගලප ගන්න රෝසමලේ කටුව හැදුනේ තර ටික. වෙන මොකුත් නැහැ නේද? ඒකෙන්මයි මල හැදුනේ. ඔය මල කියන කෑනේ. ඒකේ මුල් කඳ පත්‍ර සියල්ල හැදුනේ එහෙම. දැන් අපේ නිය පොතු හැදුනේ මොනවයින්ද? කනගුණ ආහාර. දත් හැදුනේ මොකෙන්ද? කනගුණ ආහාර. මලමුත්‍ර හැදෙන්නේ මොනින්ද? කනගුණ ආහාර වලින් ගලප ගන්න ජීවිතේ. එතකොට මේ ඔක්කොම එකක් වෙන දවසක් යනවා. ඇත්තටම එකක් වූ දවසට තණ්හා නැහැ. එහෙනම් බුදු වුණා කියන්නේ මේ ලෝකේ පේන්නේ සතරම එකම දෙයක් විදියට. සතරම ධාතුවට මම දැන්ම ගලපන්නේ. පැහැදිලි නේද? කොටස් වලට ගලවල ගලවල බැලුවාම එහෙම කෙනෙක් නෑ මේ ලෝක ධාතුව නෑ. නැති දේ අපිට ඇති හැටියට පේන්නේ ඇයි? ඇත්ත ඇති හැටි ඉන්න වෙන නිසා. සත්‍ය ඥානය අපිට නැති නිසා. සත්‍ය ඥානය අදා ගන්න අදාගත්ත දාට තණ්හාවට මුකුත් කරන්න ඕනේ තණ්හාව නෑ. අපි සතර මහා ධාතු ටිකක් කාගෙන්වත් ඉල්ලයි. අපි ගලේට ගිහිල්ලා ඉල්ලනහද දැන් මුංගට ගන්න ගිහිල්ලා ඉරුවෙලියයි වාතයයි ජලයයි මහා පොළවේ ඕජා ආකාරයයි මේ ටිකත් එන්නාලි ගියයි අපිට විශ්සේ. ඒ යා දන්නේ නැහැ ඉතින් මේ මුංගට කඩල ඔක්කොම ඇදිනේ ඕමනේ. අපි නුවණින් දැක්කට පිටයිද කියන්නේ යන්න එපා. පුස්තකවල බුදුහාමුදුරු පතකට උදෙන්ද කියලා නෑ මේක දකින්න කාලෙක. මේ දැකලා ඉවරලා කිව්වා. Taman ඵලයට ඇවිල්ලා කිව්වේ. දැන් අපි මේ කෑ ගහලා දෙන්නේ මෙච්චර කළා මොනවද? අමු දුරුනේ කියලා තියෙන කොටනකොට දැකලත් නෑ දන්නේ. දැන් අපි එහෙම දැකලා තියෙනවා නම් මේ ඔක්කොම එකම නිර්මාණයක් මේ ඇත්තට. ඔන්නෝම ගලව ගන්න අපිට තොරණ ගලව ගන්න පුළුවන් වගේ අපිට ජීවිතේ ගලව ගන්න පුළුවන් වුණ මේ ලෝක දේවල් ඉස්සෙල්ලා අපේ ශරීරය ගලවල ගලවල බලන්න තිස්සෙන් පුරුදු කරනවා එහෙම දකින්න. වෙනද අපි දාන් හිටපු කණ්ණාඩියට පෙනුනේ රෝස මල් විදියට ලෝකේ. දැන් අපි දාගන්නේ මොන කණ්ණාඩියට ගලවල බලන්න පුරුදු කණ්ණාඩිය. දැන් පේනවද රෝස මල්? අන්න නාමයි දේම අවශ්‍යයි. නාමය අවදි කරන්නට බෑ. ඇයි බැරි? නාමය තුලක ඉන්න නාමය බලනවා කියන්නේ හරි මෝඩකට. අපි දැනට කරන්නේ නාමයක නාම ප්‍රපංච ධර්මක ඉඳගෙන නාමය අවදි කරන්න උත්සාහ කරනවා. මඩට බැහැලා දඟලන ගමන් මඩේ පොගේවට හරියයි.
හරියන්නේ නැති වැඩක්. ඒක නිසා හැබැයි මෙහෙම යන්න වෙන කාලයක්. කාලයක් යනකොට සිද්ධ වෙන එක කියන මං කිව්වා බස් එකේ දුවන්න එපා කියලා. අපි හෙමින් යමු මෙහෙම යනකොට අපිට හෙමින් තේින්න ගන්නවා. ඇත්තටම නුවරට එකපාරට හසු වෙන්න අනේ මේ සතර මහා ධාතු කියලා. මේ ඔක්කොම එකයි කොටස් 32ක් මේ. 32ක් තියෙන වාහනක. දැන් කාර් එකක් අපි හිතමු කාර් එකක් කෑලි වලට ගලවනවා. කාර් එකයි තිකෙනා ගමන ගිය වෙලාවේ හොඳ දන්න දක්ෂ වඩුවෙක් කැවිලා මොකද කරන්නේ? ටයර් වෙනම ඔකේ රින් එක වෙනම ඇන වෙනම වීදුරු වෙනම මහා ගොඩවල් ටිකක් ගහනවා. හරි? දැන් ගොඩවල් ගහලා තියෙන. පුළුවන් නම් ටයර් එකක් ගලවලා හබර් වෙනම කම්බි ටික වෙනම කම්බි පුළුවන් නම් ඔය යකඩයි උණු කරලා තියෙන. අපිට ටිකයි කියමු උණු කරන්න පුළුවන්. දැන් ඔන්න ගොඩ තියෙන. ටයර් එකක් උණු කරලා රබර් කරලා තියෙන. දැන් කාර් එකයි දී එක්කෙනා එන. ආවහම එයා ඉල්ලන්නේ මොකද කාර් එක. දැන් අපි කියන මේ තියෙන පිළිගන්නවද? කාර් එක කියන නාමය නිසා යාට දුබහට ගන්න කොහොම මගේ කාර් එක කියලා කපුවට ගහගන්න. කවදාහරි ඇයි ඇත්ත දැක්ක දවසක් වුණොත් කාර් එක කියන එක තුල මේ යන කාර් එක කියන්නේ මෙහෙම දේවල් වලින් ලෝකු කොටස් ටික. ඉබේම තණ්හාව නැති වෙලා. මම යන්නේ යකඩ ගොඩක් විතර. මම යන්නේ ලෝකේ තියෙන මේ ධාතු ධර්ම වලින් ඇදිච්ච දේවල් ටිකක් උඩ. ධාතු ධර්ම වලින් ඇදිච්ච දේවල් උඩ තියන් යන්නේ මොන මොනවද? ඒ ධාතු ධර්ම ටික, සතර මහා ධාතු ටික. මම කියන පුජ්‍යලයා කොටස් 32කින් ඔක්කොට ගෙනියලා බැලුවොත් ඇස් කියන ඇස කියන කොටස හැදිලා තියෙන්නේ ලේ, නහ, ලේ, නහරවල් සහ පේශි, සියුම් පේශි වලින්. ඒ ලේටි ගැහැදිලා තියෙන එකත් අපි ගලවලා බලන්න ගියොත් තව කුඩා කරොත් මොනවාද අවසන් වෙනව? සතර මහා ධාතු කියන කොටස. දැන් කොටස් 32ක් බෙදලා බලන්න පුළුවන් කීයකටද? 4කට. දැන් 32ක් විදිහට බලන එක දියුණු කළා එයා ඒ 32ක් ගලවන 4. ධාතු මානසිකාරය ගන්න ධාතු විදිහට බලන්න පුළුවන් සිතක් හදාගත්තා. හරිනේ? ධාතු මානසිකාර පබ්බය කියලා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨානෙ දේශනා කරනවා. මානසිකාර මන කියන්නේ සිත ක්‍රියාත්මක කරනවා. ලෝකේ බලන්න මොකද්ද සිත ක්‍රියාත්මක කරන්නේ? මේ ධාතු කියලා දකින්න සිත. මේ ලෝකේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් කියලා දකින්න සිත. ධාතු මානසිකාරය කියන්නේ ඒක සතිපට්ඨාන. ඊළඟට ඔය කොටස් 32ක් විදිහට බලන එක තේරුණා නේද? අපි දියුණු කරලා එහෙම කොටස් 32ක් විදිහට බලන එකක් දියුණු කරලා ඒ කොටස් 32ක් හතරකට කඩනවා ධාතු විදිහට. හදලා බලලා දියුණු කරනවා. දියුණු කරලා තිබුණොත් දියුණු උණු ඒ ලක්ෂණ දියුණු උණු කෙනාට ඒ විදිහට පේන්න ගත්ත දාට මුකුත් ආයි නිවන් දකින්න ඕන කමක් නෑ. නිවන් දැකලා ඉවරයි. ඒකට කියන නිවන් දැකලා. නම මුකු වෙනස් වෙන්නේ. එයාට පේන්නේ නෑ ඉන් ඔබ්බේ දෙයක්. මේ මම කියන්නේ බුදු පියාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කියන කොටසේ නිවන් දකින්නට සරල ලේසිම මඟ වශයෙන් පෙන්වා වදාළ පබ්බ වලින් කොටස් දෙකක් මම අරන් මේ විස්තර කරා. තේරුණා නේද? මම ධාතු මනසිකාරයයි ඔය ශරීර කොටස් 32කට කඩන මනසිකාර මට්ටමයි මේ විස්තර කරා. ඊළඟට බලන්න තවත් බුදුහාමුදුරුව මේක තවත් තණ්හාව අඩු වෙන විදිහට දකින්න මහා සතිපට්ඨාන සූත්‍රයේ නව සීවතික පොබ්බයක් කියලා කොටසක් දේශනා කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ මොනවද? අපි මැරුණු වෙලාවක් මතක් කරගන්න. මැරුණා මේ ශරීරෙ කොයි වගේද? හිතින් බලන්න කියන බුදුහාමුදුරු හිතට මනසිකාර කරලා දකින්න මේ හැම එකෙම තණ්හාව අඩු වෙනවා. දැන් අපි මැරිලා කියලා හිතා ගන්න පොඩ්ඩක්. මැරුණා මේ කය කොහොමද තියෙන්නේ? කොහේ තියුවාද තියෙන්නේ? ඕන කෙනෙකුට පුළුවන් අතින් පයින් පහර දෙන්න මේ ශරීරෙ. ඕන සතෙකුට වහන්න පුළුවන්. නේද? ඒ වගේම මේ ශරීරෙ පොඩ පොඩ ඉදිමෙන්න ගන්න ඔයක. නිල් පාට වෙන්න ගන්න. ඊළඟට අපි ලේ හැර සරව වෙන්න ගන්න. ඊට පස්සේ මේ නව දොරින් මේක වැඩි වෙන්න ගන්න. ඊට පස්සේ මේක පණුව ගන්න. ඊට පස්සේ ඔයක නම් තියන්නේ අර කැලේට දාපු සත්තු. කැලේටනේ මරණ දාන්නේ. දැන් මේ වල දාන්නේ. ඒ ඉතින් සත්තුව දැන් කනවා. ඉස්සර සත්තුන්ට බැන්න. දැන් සත්තු කිසි තහනමක් නැතුව ඇද ඇද කන. කපුටන් කවුඩන් ගිජිලෙහිනින් විසින් කාදමන ඒගොල්ලෝ කාදමන නේපා. එක එක අවස්ථාවලදී එක එක සත්තු කන. අපි ඉස්ම කරලා බොන සතා සැරව වෙන වෙලාවට පණුව කන.
කුණු වෙච්ච මස් කන වෙලාවට හිවලා අන්තිමට ඇට කටු පොළවේ විසිරිලා යනවා මේ එහෙම ටිකක් අපි මේ අරන් ඇවිදින්නේ කියලා හිතන්නකොට බලන්න කන්නාවක් එනවද මානයක් එනවද අනුන්ට බණින සිතක් පහළ වෙයිද මේ භූමි පහළ වෙන්නේ ඉබේමයි පාපෙන් ගැලවෙන්නේ ඉතින් අපි දැන් නිවන් දකින්න යන අය දිනු කරන්නට ඕන ඔන්න ඔය තණ්හාව නූපදින විදියට සිත පවත්න්නට පුළුවන් සිතුවිලි සමුදායක් උපදව ගන්නට වෙනවා ඒවට කියන්නේ බුද්ධිය කියලා ඒ බුද්ධියෙන් බලනකොට සත්‍ය ඥාණයෙන් බලනකොට සත්‍ය වශයෙන් ලෝකෙ තියෙන දේ ඇත්ත ඇති සැටියෙන් දකින්නකොට මේ බොරුවන්නේ ඇත්ත ඇති සැටි නේද දැන් අපේ ඇඟේ තියෙන්න පුළුවන් ද මහ පොළොවේ නැති කිසිම දෙයක් महापोलोवे देवल में थी महापोलोवे देवल अभी गट्टा अभी कौरु एकट एकम वलंदे हुए बत्ती का कहवट एकम बत खाने ए बत्तलट पुलवन दाते हैं गा है देना मरंग एकम है देने है देना ये में है देना न मुख का टानु है देन अति इधर कर को कर्म है टानु है ये आहारे गबड़ा कर गा बुधवार को लस्सन लेके ना कम्मा से कोंगी कम्मा दाया दो ඒ දායාද කරන්න ආපු බීජ නියාමයට අනුව කර්ම බීජ ටිකට අනුව තමයි මේ ඕජට්ටමකන් ආහාරයේ තීති ආහාර මේ ඕජාව ආහාර කරගන්නේ අපේ කර්මයට අනුව අදාළ අතීත කර්ම පරිසරයේ විසින්මයි අපි කියනෝ නේද කොච්චර කියලා ඩඟට අල්ලන්නේ නැහැ කියලා දැන් එහෙම කිව්වට උන්නේ හිතමනාප කරගන්න එපා එහෙම කියන අය මේ දුක් විඳී දැන් අනේ ඒක තමයි කර්මය ඒ කර්මයේ කි महादर्शन आहार අපි කිසි කෙනෙකුට බෑ ශරීරය හැදෙන්නේ තියෙන සිතුවිලි ධාරාවේ හැඩයට අනුව. ද්වේෂය තියෙන කෙනෙක් නම් තරහ යන කෙනෙක් නම් එයා ගන්න බත්තිරෝළු වලින් හැදෙන්නේ මොන මොන ලක්ෂණද? ද්වේෂ ලක්ෂණ. බෝධිසත්වයේ කේ ආහාර ගත්තොත් හැදෙන්නේ මොනවද? බෝධිසත්ව ශරීරය. එතකොට තේරෙනු නේද බත්තිරෝළු අපි කෑවට අපිට ඕන විදියට තැන්පත් කරගන්න බෑ. ඒ කර්මය විසින් කරගන්න වැඩක් නෙවෙයි. අතීත කර්මය විසින් මේ ටික කරගන්න. මෙහෙම හැම එකම දකින්න. දකින්නකොට පේනවා මේ සියල්ලම පුද්ගල භාවයක් නෙවෙයි ධර්මතාවක්. අපි දන්නවා දැන් නිවන් දකින්නේ කවුද? මම මේ පොඩි ප්‍රශ්නයක් අහලා මේක විසඳලම යන්න හිතුව නිවන් දකින්නේ. දැන් අපි මෙහෙම යනකොට තණ්හාව ඉවරු වුණාම නිවන් දකින්නේ කවුද? दुपट हेतु आत्म मे लोकिंग शरीर को ඒ කොටස් ටික තුල පළවෙවි තිබුණු තණ්හා කර්ම ටික අයින් වුණා දැන් ඉවරයි වෙන මොකුත් නැහැ ඒක දැන් ඉවරයි ඒ තණ්හා කර්ම ෂේ වුණා ඒකද කිව්ව නිවන් දැක්ක නිවන් දැක්කේ කවුද දැන් වංගු ජීවිතේ හොඳට තේරුවා නම් ඒ උත්තරේ සරලයි මොනම සරල උත්තරයක් මම මෙච්චර ගෙනල්ලා දුන්නේ දුකු ස්කන්ධ ටිකක් තිබ්බ දුකට හේතුව මොකද්ද තණ්හාව දැන් තණ්හාව අයින් වෙන විදියට හිතාගෙන යනකොට තණ්හාව නැහැ ඇත්ත දකින්නකොට තණ්හාව නැහැ. තණ්හාව නැති එකට පවතින ශක්ති ටිකට කියනවා නිවුණා කියලා. නිවිලා තියෙන්නේ මොනවද? මොකුත් නැහැ. ඔහොම නිවිච්ච එකක් හොයන්න බෑනේ මේ පරිසරයේ කොටස් නම් මේවා දියවල මේ පරිසර ටිකට. නිවන් දැක්ක කියන එක තේරුම් ගන්න තණ්හාව මේ පවතින තණ්හාව පවතින ශරීරේ ඇත්ත දකින්නකොට තණ්හාව ඉවත් වුණා විතරයි. ඒ තණ්හාව නිසා දුක් වූ ස්කන්ධ ටිකක් තිබ්බ තණ්හාව නැති වෙන නිසා දුක් වූ ස්කන්ධ සේවල ගියා. හැබැයි මෙතනින් තේරුම් ගන්න එකේදී පොඩි ගැටලුවක් එනවා අපි හිතන්නේ නිවන් දැක්කේ මම කියලා.
සෝදල මඩට දාගත්තා වගේ වැඩක් අච්චර ඥානය හදලා අන්තිමට දාගන්න එපා මඩට. ඇයි සක්කාය දිට්ඨියක් කොහොමද තියෙන්නේ? මම නිවන් දැක්ක කියන්නේ කොහොමද? මේ ශරීරය නිවන් දැක්ක කියන්නේ කොහොමද? මේ ශරීරය පැවතුනේ තණ්හාවට අනුව නම් තණ්හාව අයින් වුණාම මේ ශරීරෙත් නැත්තම් අනාත්මයි නේද? ඒ ටිකනම් උත්තරේ මට දැන් දෙන්න. මමත් දිනුනු මදි. මම තව දිනුනු වෙලා එන්න ඕන. ඔබ දිනුනු උත්තර දෙන්න. මම මටත් පුළුවන් ඔච්චර කියලා. ඔබ දිනුනු නම් හිතන්න කවුද නිවන් දැක්කේ? මම දුක් විඳිනවා වෙන්නේ කොහොමද? ඇත්ත නොදකින නිසා වෙන සිද්ධියක් තියෙනවා මෙතන. ඇත්ත නොදකින නිසා සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා මේ කාය කර්මය තුළ. ඇහැට දකින්නේ සතර මහා ධාතුන්ගේ සැදිච්ච රූපයක්. ඒ රූපය අපි ඇත්ත නොදකින නිසා සතර මහා ධාතු කියලා දැක්කොත් කෙන්නේ නැහැ රෝසමල කියලා. සතර මහා ධාතුන්ගෙන් කියලා හිතලා හිතලා මනස දියුණු කරලා සිත දියුණු කරගෙන ඒ ලක්ෂණ වලින් ලෝකෙ දකින්න දියුණු කරගෙනාට ඇහැට රූපේ පේනකොටම පේන්නේ සතර මහා ධාතු කියලා. රෝසමල කියලා පේනවා නෑ. ඒක මල කඩන ආසාව කෙනා ඉබේ මාසාවෙන් ගැලවිලා. දැන් අපි දකින මේ ක්‍රමයට එහෙම නෝන පුදු තණ්හාව නැත්තම් අරකමයට දැක්කම තණ්හාව තිබුණ පුදුම. ඕන දෙක අනිත් පැත්තට යන සතර මහා ධාතුන්ගෙන් හැදිලායි කොටස් 32කින් හැදිලායි කියලා දකින්න පුරුදු වෙච්ච කෙනෙකුට තණ්හාව තිබ්බ පුදුම. තණ්හාව නෑ අයියා. එහෙම දැන් දකින්න එක අපි මේ පාඩම් කරන එකක් නේ කරන්නේ. වීර්ය වඩන එකක් නේ කරන්නේ. එහෙම දකින්න පුරුදු කරන එකක් නේ කරන්නේ. ඒ කාලය තුල කෙලස් තියෙන තණ්හාව කියලා. ඒක හරි. ඒක සත්‍ය. දැන් අපි එහෙම පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා කාලයක් යනකොට එහෙම පෙනෙන ඇස හැදෙනවා. සතර මහා ධාතු කියලා පෙනෙන ඇස හැදෙනවා. සතර මහා ධාතු කියලා ඇසුරු වෙන සිත හැදෙනවා. සතර මහා ධාතු කියලා දැනෙන නුවණ හැදෙනවා. එදාට ඉබේම තණ්හාව නැහැ. කිසිම විදියක තණ්හාවක් පවතින්නේ නැහැ මේ භූමිය තුළ. තණ්හාව නැහැ කියන්නේ දුක නිරෝධය. දුක නැහැ කියන්නේ. ඉතින් දුක නැත්තම් කුච්චලෙක් නැහැ. ඉන්න විදියක් නැහැ. ලෝකෙන් ගත්ත කොටස් ටිකක් එකතු වෙලා හැදුණු ස්කන්ධ ටික පවතිනවා. තණ්හාව තිබුණ නිසා හැදුනේ මේක. තණ්හාව නැති නිසා දැන් මේක මොකද්ද වෙන්නේ? ලිහිල 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 විශ්යට එකතු වෙනවා. ඒකට තමයි ධාතු පරිනිර්වාණය කියන්නේ. දැන් තේරෙනවද? අපි අහලා තිබ්බ ධාතු පරිනිර්වාණය ඔය අද තමයි දන්නවද? මේ ධාතු මොනව නිසාද හැදුනේ? සතර මහා ධාතු කොට එකතු වුනේ තණ්හාව නිසා. අපි ලෝකෙ ඇසුරු කරන්න ආශ කරපු නිසා ධාතු එකතු වෙලා මෙහෙම ශරීරයක් හැදුනා. දැන් ඇත්තටම තණ්හාව අඩු වුණාට මේ ධාතු මොනවද විසිරෙන්න ගන්න? ඉතින් අපි නොදැන ගත්තත් ධාතු පරිනිර්වාණයට පත් වෙමින් ගිහිල්ලා සිත තියෙන්න පුළුවන් අනුශය මට්ටමක්. ලෝකෙට සේවය කරන්න පුළුවන් ගෙනාවු පරමායි ශක්තියන රහතන් වහන්සේ කෙනෙකුට. පසේ බුදුරන් වහන්සේ කෙනෙකුට මහරහතන් වහන්සේ කෙනෙකුට ගෙනාවු ආවි ශක්තියන. ඒ ආවි ඉවර වෙනකොටම මේ ධාතු සම්පූර්ණ විශ්යට එකතු වෙනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය. උච්චරේ කුඩි පිරිනිවන් පෑමත්ද වෙන්නේ? හරිම දියුණු වෙන්නට ඕනේ මේ ඇත්තට පිටින් මේ තේරුම් ගන්න බැරි වුණා කියලා හිතරි දෝ ගන්න එපා. අපි කවදා හරි තේරෙනවා ඔබට. ඔබ තුල තියෙන නුවණට තේරෙන වැඩක් නේ. උච්චරේ පිරිනිවන් පෑව කියන්න එපා. ධාතු පරිනිර්වාණය වුණා. ධාතු ගොනුනේ තණ්හාව නිසා. ධාතු හැදුනේ ආශාවල් නිසා. සතර මහා ධාතු එකතුල පුජ්‍යලකයක් හැදුනේ තණ්හාව තිබුණු නිසා. අතීතයේ අපි තණ්හාව තිබුණු නිසා සේවල ඉවරුනේ නැති නිසා මම මේ භවයට ඉපදුනා. බෞද්ධ ඔබ සියලු දෙනා මම ඇතුළු ඔබ සියල්ලම ඒක නිසා එකතු. එතකොට මේ ශරීර හැදීමේ මූලික ධර්මතාව තියෙන්නේ තණ්හාව මත. තණ්හාව මිලක කරන්න චතුරාර්ය සත්‍ය කියලා වෙනම කටපාඩම් කරන්න යන්න එපා. දිත්තේ දිත්තවත්තන් කියද්දී බාහ්‍ය ධාර්මචුරට බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය හැර වෙන කිසිදයක් කියලා නැහැ. දකින්න දකින්න හැටි. දකින්නේ කොහොමද දකින්නේ? ඇත්තෙන්ද දකින්නේ බොරුද දකින්නේ? ඇහැට රූපයක් වෙන්නේ කියලාද දකින්නේ? නෙළුම් මලක් පේනවා කියලා. තාම නෙළුම් මලක් පේනවා කියලා දකින්නේ. ඇහැට රූපයක් පේනවා කියලා දකින්න පුරුදු වෙන්න කියලා මේ බාහිර ධාරජීවිත කිව්වේ බුදුහාමුදුරුවෝ. දිත්තමත්ත. දකින්න හැටි දකින්න. ඇහැ රූප දෙක ගැටෙන හේතුඵලයක් විතරයි. ඇහැයි රූපේ ගැටෙනවා. ඇස තියෙන නිසා රූප පේනවා. ඇසයි රූපේ නිසා විඥානේ හට ගන්නවා. මම ඔප්පු කරන පොඩි උපමාවක් කියන මේව කටපාඩම් කරගන්න. මේව මිල කරන්න මම දන්නේ නැහැ. ඔන්න මම පොඩි උපමාවක් කියන හොඳට බලන්න. දැන් ගහක් තියෙන තැනක සූර්යයා නිසා ගහේ හේවණල්ල වැටේ. ගහේ හේවණල්ල ගහද? මොකයි කියන්නේ ගහේ හේවණල්ල ගහද? නැහැ. මොකක්ද ගහේ හේවණල්ල කියන්නේ? සූර්යයයි ගහයි නිසා හටගත්ත ඵලය නේද? ආ දැන් විඥානේ කියන්නේ මොකක්ද එහෙනම්? ඇහැ රූපේ නිසා හටගත්තද? ඒව නැල්ල.
දැන් සිත හටගත්තේ මොකක් නිසාද? දැන් අපි ජීවිතේ ගලපලා නැති ප්‍රශ්නේ මේකයි. අද ගලප ගනිමු. උත්සාහ කරමු බැරි එයි. කමක් නැහැ. ඊළඟ දවසේ හරි මේක ගලප ගන්න පුළුවන් වෙනවා. අද උත්සාහ කරමු. ඇස රූපය නිසා හේතුඵල ධහමක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ පුජ්‍යල භාවයක්. හේතුඵල ධහමක් පවතින ධර්මයක් තියෙනවා. ඒක නොදන්නකම අවිද්‍යාව නිසා පුජ්‍යලෙක් හැදිලා තියෙනවා. තේරුණා නේද? දැන් ඉන්න අපිට ඇහැට රූප පේනවා. ඇහැයි රූපය නිසා විඥානය හට ගන්නවා. විඥානය කවදාවත් ඔබට කියන්න පුළුවන් ද සූර්යයා කියලා මේ හේවණල්ලක? ගහ කියන්න පුළුවන්. ඇයි බැරි? සූර්යයා නැත්තම් ගහේ හේවණල්ල නැහැ. ගහ නැත්තම් සූර්යයට පුළුවන් ද හේවණල්ලක් හදන්න? බැහැ. එතකොට සිතත් දැන් ගලප ගන්න ඔබට ජීවිතේට. හොඳට ගන්න. ඒ රූපය නිසා ඇස නිසා හටගත්ත විඥාන. හොඳයි හිතන්න. ඒ විඥානය ඇසද? බලන්න රාහුලවාද සූත්‍රය ඔප්පු කරේ ඔය ටික බුදුහාමුදුරුවෝ. මහා රාහුලවාද සූත්‍රේ මහා සාරිපුත්ත උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එකතු වෙලා ලෝකෙට දීපු පරම පවිත්‍ර අදහස. හොඳට තේරුම් ගනිමු අපි මේ ටික. ඇස රූපේ ඇස සිතද? රූපේ සිතද? එහෙනම් ඇසයි රූපේ දෙක නිසා හටගත්ත දේ කොහොමද මම වෙන්නේ? එහෙම කියන්නේ. ඒක ධර්මතාව. දැන් ඒක නොදන්න කම නිසා අපි මොකද කරගත්තේ? මමය කියලා ගත්තා. මම ගත්තෙත් නෑ. දැන් ගත්ත කිව්වම ආය ආත්මවාදයට වැටුණා මම. මට ලැජ්ජුයි. ගත්තනේ. ඒක නොදන්න කම නිසා මගේ වෙලා මමෙක් නිර්මාණය වෙලා ඒකේ අයිතිකාරයෙක් හැදිලා හැදුණු නිසා පැවැත්ම තීරණය වෙනවා. කියලා නේද? අර හේවණල්ල ගස නොවේ සූර්යාද නොවේ. නැතසෝ නැතනි සූර්යා නැතිනම් හේවණල්ල දැනත ගස නැතිනම් හේවණල්ල දැනත. තේරුණා නේද? මේ දෙන්නම නැත්තම් මොකුත් නැහැ. දැන් අපි මෙන්න මේක අඳුරගත්තොත් සිත කියන්නේ මොකක්ද? එතකොට ඇස රූපය නිසා හටගන්න දේ විඥානය. මායාවක් කියුවේ ඇයි? හේවණල්ල මායාවක් කියලා ඔප්පු කරගන්න පුළුවන්ද දැන් ඔබට? මායූපමංච විඥානය. දැන් බුදුදහම ගලපමු අපි උත්සාහ කරමු අද දවසේ. ඇය ගණන් කතා නොකරත් කමන්නේ මේ ටික තේරුම් ගන්න. හේවණල්ල හේවණල්ලට පුළුවන් ද මම ගහ කියලා කියන්න කෑ ගහ? බැ. හේවණල්ලට පුළුවන් ද මම සූර්යයා කියන්න? බැ. ඇයි? ඒ දෙකම නෙවි හේවණල්ල. එහෙනම් සිතත් ඔය ඇසට පෙනෙන රූපේද නොවේ. ඔප්පු කරගන්න පුළුවන්ද ඔබට? ඔප්පු කරොත් අනාගා ස්ථිර. මොකද අනාගාමී කියන්නේ? රූපයෙන් ගැලවුණා. රූපේ පවත්තන් යන්නේ රූපේ පිළිසඳ නොදන්නකම. අවිද්‍යාව. තේරෙනවද? රූපේ තතු නොදන්නකම, හේතුඵල ධාම නොදන්නකම නිසා පුජ්‍යලයක් හැදෙනවා. හැදෙන පුජ්‍යලයක් පවතී. ඇස නිසා රූපය නිසා සිත හටගත්තා. මේ සිත හටගත්තේ මොකකින්ද? ඔන්න දැන් අපි ආයෙ ගලමු. මේ දෙන්නයි අතීත හුරුවයි එකතු වෙලා හටගත්තා. දැන් මම ඉස්සෙල්ලා කිව් දේ ආයෙ තේරුම් ගනිමු. සූර්යයා නිසා ගස නිසා හේවණල්ල හටගන්නේ මොකක් තුලද? මේ මහ පොළොව තුල නේද? මහ පොළොව නැත්තම් හේවණල්ල තියෙනවද? මහ පොළොවට හේවණල්ල වැඩක් තියෙනවද? දැන් අතීත රූපේ නැත්තම් හඳුර ගන්නවද? හැඳිරීමට උදව් උනේ මොකද්ද? අතීතේ. අතීතේ ඇත්ත නොදැක්ක එක නේද දැන් මේ ආවෙත්ත? අතීත සතර මහා ධාතු කියලා දැක්කේ නැති උදව්වම නේද තාම එන්නේ? මම හොන්දන්නේ මේක ගැඹුරු දෙයක්. මට දැනෙන දේ මම මේ කතා කරන්නේ. අතීතේ ලෝක සියල්ල සතර මහා ධාතු කියලා නොදන්නකම උදව් වුණා. මල් වශයෙන්, ගස් වශයෙන්, දීපල වශයෙන්, පුජ්‍යලේ වශයෙන්, බඩුමුට්ටු වශයෙන් තියේ කියලා දන්න මෝඩකන් ටික උදව් වුණා. ඒ මොඩ උද ඒ අතීත උරුව උදා වුණා. දැන් ඇහෙන් දකින්න රූපය නිර්මාණය වෙන්නට. දැන් මේ නිර්මාණය වෙලා තියෙන සිත සිතක් නිසා අර දෙයද? ඒ වුණාට අපි හිතන් ඉන්නේ මොකක් කියලාද? මේ හිත ඒක කියලා. අන්න මායාව. තේරුණා? බලමු ආයුක්ෂාන. රෝස මල කියලා තියෙන්නේ සිත. රෝසමල කියලා පේන්නේ සිතට. ඇහැට රෝසමලක්ද පේන්නේ? රූපයක්.
මේක විද්‍යාවක්. බුදුදහම කියන්නේ අස්තරෝක විද්‍යාවක්. පවතින දේ පවතින දෙයක් විතරයි. ඇසට පේන්නේ රූපය. රෝසමල කියලා කියන්නේ ඇසටද සිතටද? සිත සිත නිර්මාණය වෙන්නේ උදවගේ කවුද? කීනම් පුරාණ අතීත කර්මය නේද? පුරාණ කර්මය. පුරාණ කර්මය මොකද්ද හදලා දුන්නේ? හොඳට සසරේ දුක් විඳපන් කියලා හදලා දුන්නා. විඳ කිය. මෙච්චර කල් විඳනනම් ආයෙත් දැන් අපි මේක ජීවිතෙන් දකින්න උත්සාහ කරමු. බුදු වුණා කියන්නේ මොකුත් නෙවෙයි. ඔය සත්‍ය අවබෝධ කරගත්ත සත්‍ය ඥානයේ පිටල ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන අන්නේ අතීතෙන් මිදුණ. අතීත නැති නිසා අනාගතයක් තියෙනවද? තා පොඩ්ඩකින් රෝසමල කඩන්න අදහසක් එනවා. දැන් අතීතෙන් මිදුණා නะ. ඇත්ත දැක්කනම් හේතුඵල ධර්මයක් විතරයි ඇහැ රූපේ ගැටුණු තැන මෙහෙම එකක් පහළ වුණා. පහළෝ සිතක හොම පෙනුනට ඔතන සිතක පෙනෙන තැනක පවතින සතර මහා ධාතු. එළියෙන් තියෙන සතර මහා ධාතු කොට. එතනද? ඕ සතර මහා ධාතු කොට තියෙන්නේ. එහෙම හිතන්න බැරි නම් හිතන්න මහා පොළොවේ තියෙන ආහාරයි සූර්යයාගේ වයි වාතයේ තියෙන කොටස එකතු වෙලා හැදිච්ච දයක් එළියෙ තියෙන්නේ. සිතට පෙනෙන දේ එළියේ නැහැ. කියලා ඔප්පු කරගන්න පුළුවන්ද ඔබට? ඇයි මායාවක් කියවම ගලප ගන්න ඕන? මායූප මංච විඥානම් බුදුන් වහන්සේ පෙන්නන්නේ මායාවක් විඥානයයි. විඥානය කියන්නේ සිත. සිත හැදිලා තියෙන අතීත කර්ම උදව් කරගන්න. අතීතේ මොකද්ද වෙච්ච කර්මය අතීතයේ ඇත්ත දැක්කේ. අතීතේ ඇත්ත නොදැක්ක මෝඩකමම දැනුත් තරම් වෙනවා මෙතෙන්. ඇවිල්ලා රෝසමල කියලා දැක්ක ගමන් අපි හිතන්නේ රෝසමල කියලා සංඥාවට ගත් හිතාට ගත්තේ මෙහෙ. මෙහෙ එකයි තියෙන්නේ කියලා හිතන් ඉන්නේ. ඔන්න වැරදුණු තැන. මිරිඟුව කියන්නේ ඒක. මිරිඟුව තුල හෙව්වට හම්බෙනවද? සැප හම්බෙනවද? දැන් අර මුවා දුවන වතුර පස්සේ ගලප ගන්න මේ ජීවිතේට මුවාට පේන ඈත නිකන් ගලාගෙන යන දොලක් වගේ. හිතට පේන්නේ වතුර. ඇසටද වතුර පේන්නේ හිතටද? මුවාට තේරෙනවද ඒක? නෑ. මුවාට නොතේරුණු නිසා මුවා ඇත්ත නොදැක්ක නිසා මුවාට එනෝ නේද? බොරු ඉස්සරහ තන්නා. දුවන්නේ කවුද? මුවා. මුවා දුවනකොට මුවාට දුවන්නේ උනාද? දුවන්නේ උනා අන්නහර. දැන් දුවන්න වෙලා දැන් මුවා දුවන. හම්බෙනවද හිතේ තියෙන එක? දැන් අපි එළිය හම්බ වෙනකම් මේවා මොකද මැරෙනව? මැරුණොත් නිසා මොකද වෙන්නේ? මැරිච්ච අන්නහර තිබුණා නේද? උපදින්නේ නැද්ද? උපදින්. දැන් අපිත් මේ රෝසමලක් ඔය හොයිද්දි පපුව බැල්ල මැරුණොත් අන්නහර තිබුණා නේද වෙන්නේ? උපදින්නේ නැද්ද? උපදින්. ඒත් බලන්න කොච්චර බුදුහාමුදුරුවෝ කොයිතරම් තනියෙන් මේ ටික හොයාගත්තද අපිට මේක කියලා තේරෙන මට්ටමක් නැති. පංච උපාදානස්කන්ධයේ දුක කිව්වේ ඇයි? උපදවල දෙනව මැරෙන්න. මැරෙන්න ඉපදුනේ අපි. ඉපදුනේ මොකටද? මැරෙන්න. දැන් නම් බලයි නේද? දැන් අපි උපදෙල තියෙන්නේ මොකටද? මැරෙන්න. ඉපදුන නිසා අපිට ලෙඩ රෝග නැද්ද? ලෙඩ රෝග. වයසට යන්නේ නැද්ද? වයසට යන්නේ. එතකොට අර තණ්හාව උපදවල දුන්නේ මොකද? දුක් විඳපන් කියලා. වයසට යන ලෙඩ විඳපන්, ලෙඩ රෝග ටික විඳපන්. ඔක්කොම ඊළඟට ඉපදුණු නිසා මරණ දුකක් තියෙනවා. තේරෙනව නේද? මායා බුදුහාමුදුරු කිව්වේ ඔය මායා කාර්යය මෙච්චර කළා. මාව රැවට්ටුවා. මම නුඹ හඳුරගත්තා. ග්‍රහකාරක දිට්ඨෝති. මෙන්න මේ ග්‍රහකාරකයා හඳුරගත්තා කියලා තමයි ඊයේ වගේ දවසක උදෑසන මේ ලෝකයේ අභිමුඛයේ තුන් ලෝකෙට මැහෙන්න අයිය කෑගාලා කියලා නෑ හිතුණා. බුද්ධ සිත නේද? අනේක ಜಾති සංසාරං සඳා විස්සං අනින්නස. අනේක ಜಾතියක් අනේක විද ಜಾතිවල නානා ප්‍රකාර තැන්වල ඉපදෙමින් ඉපදුණු නිසා නැරෙමින්, මැරුණු නිසා නැවත ඉපදෙමින්, අතපය බප්ප ගනිමින්, ගුටි ගනිමින්, ගුටි කමින්, දැනුම් අහමින් කවුරුලද එක එක තැන ඉපදුනා. ඒ ඉපදෙති හැමෝම අපට අම්මා තාත්තා උඩා නේද? අම්මා තාත්තව බව දන්නේ නැහැ. බුදුන් වහන්සේ කෙනෙක් කිව්වට අපි පිළිගන්නේ නැහැ තාම. දිනු නෑ. අම්මා තාත්තව උණු අයට අද තියෙන දේට අනුව අතුරුකම් කරන්නට වුණා. අපි අතුරුකම් කළ තියෙන්නේ කාටද? බුද්ධ වචන කනුව බැලුව අපේම අපිට සහාය වෙච්ච අම්මට තාත්තට. හිතාගන්න මේ බුද්ධ වචනේ අනවතංග සූත්‍ර දේශනාව අල්ලලා මම මේ ටික කියන්නේ. එතකොට අපි ඉපදුණු නිසා පලි ගන්නවා නම් කෙනෙකුගෙන් පලි ගන්න රිද්ද වුණා නම් පලි අරන් තියෙන අතීතම තමන්ගේ මෞදමෝපිය වෙච්ච සේවය කොට මිය ගියායෙකින්මයි.
මේවා ඇත්ත තේරුම් ගන්නකොට ඉතේමයි බය එන්නේ මොන බයද ඒව කරන්නට බය ඉබේම නෝ ඒ කියන්නේ තණ්හාව නැති වෙනවා ඉබේ මේ ඇත්ත දකින්ද බුදුහාමුදුරුව දේශනා කරපුවා සර්වඥ ඥාණයෙන් කියපුවා අපි දිනුනු නැති නිසා නොපෙනුනාට ඒක සත්‍ය භාවනා කරු කවදාහරි දිනුනු වෙනකොට ඥාන ශක්ති වැඩි වෙනකොට මේව අපේ එතකන් ඉන්න එපා බුදුහාමුදුරුව කිව්ව සත්‍ය දේවා නේද එතකොට මේ ලෝකේ අම්මා එකමම කිරි දෙද්දි එකම නමයි ඒ කියන්නේ මේ ලෝකේ සියල්ල අම්මා වෙලා තියෙනවා එක නමයි හිතන්නකෝ ඒ නමෙන් අම්මා කෙනෙක් එක නමෙන් ලෝකේ සියල්ල අම්මා වෙද්දි ඒ මවගෙන් එම නමෙන් ඉන්න අයගෙන් බීපු කිරි ටික සත්ත මහා සාගරයට වැඩි දුන්නා මදිය දීපු උපමා නම් ගාන උපමා කරගන්න කිව්වා ඔය අනේ මේ පාර්ශවයට කාන්තා පාර්ශවයට තියෙන හැම නමක්ම එහෙම හිතන්න කිව්වා බුදු අම්මෝ අපි කොච්චර අනුන් තහතුරු ගම් කළා මේ ආනන්දරිය වෙනේ වෙනකන් එන්නේ ඒකයි එහෙම අනුන් ගැනෙන සිත දකින්ද මම මේ සතර අපායට යන සිතක් මේක නිසයි මම සතර අපායට කියන ග්‍රහකාරක දිට්ඨෝසි දකින්න ඒක ග්‍රහකාරකෙක් විදියට ග්‍රහකාරක කියන්නේ ග්‍රහණය කරගන්න මාව පවත දුකට සසරට ග්‍රහණය කරගන්න කවුද සිත දැන් අපි සිතක් කියලා දකින්න නේද කියන්නේ ඇත්ත හේතුඵලයක් කියලා අදින් පස්සේ දකින්න සිතක් කියනකට වැඩි හරි හේතුඵලයක් ඇස රූපය නිසා හටගන්නේක චක්කු විඥාණය හේතුඵලයක් හේතුඵලය මම කරගන්න කොහොමද ඇස නිසා රූප නිසා හටගත්තා එච්චර එතකොට දැන් මේ ටික අනුව තේරුම් ගන්න අපිට ඇහැට රූපයක් පේනකොට අපිට විවිධ මේ කය තුල විවිධ අරමුණු පහළ වෙනවා මේ පහළ වෙන අරමුණ ඒ රූපයේද දැන් ගලප ගනිමු ඒ රූපයේද නැහැ ඇසද අර සිත කියමු කවන්න සිත ඒ සිත කවදාවත් කියන්න පුළුවන් අර රූපය නිසා හටගත්ත කියලා ඒ රූපය ගැන නම් හටගත්තේ ඒ රූපයමයි පේන්නට ඕන තේරුණාද කියන එක දැන් ඔන්නෝද හොඳටම ලැජ්ජයි අපිට ඇයි දැන් අපිට රෝස මලක් නම් පේන්නේ රෝස මලමයි පේන්න ඕන වෙන මොකක් පේන්න බෑ නේද පුජ්‍යලේක් නම් ඉන්නේ පුජ්‍යලේමයි පේන්න ඕන එයා හතුර කියන එක ඒ පුජ්‍යලය තුල පේන්න තියනවාද එතකොට අපි ටිකක් සසරට වැටිලා නේද තේරෙන්නේ නැත්නම් අහන්න මේ ටික හොඳේ දැන් අපේ ඇහැට රූපයක් පේනවා ඇහැට පේන්නේ රූපයක් නම් ඒ රූපය ගැන මොකුත් අදහසක් තියෙන බෑ රූපයක් කියලාමයි අදහස දෙන්න ඕන තේරුණා නේද චක්කුම් පටිච්ච රූපේ චුප්පටිච්ච චක්කු විඤ්ඤාණ බුද්ධ වචනේ බුද්ධ වචනේමයි අපිට විනාශ කරන්න හදන්න ඇද ගන්න මොකුත් බෑ එච්චරයි ඇසට පේන්නේ රූපමයි ඒක නොදන්න කම විද්‍යාව හේතුඵලය මේක හේතුඵලය කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල දහම නොදන්න කම ඇයි රූපයයි හේතුව කියලා නොදන්න කම නිසා ඒක නොදන්න කමෙන් මේ හැදුණු අදහස අර රූප කියලා අපි වරදවා තේරුම් ගන්න ඕක විඥානය කියන්නේ තේරෙනවද දැන් ඔය කනට සද්දයක් එහෙම බාදයි කියලා හැදුනේ මොකද්ද අර සද්දද මෙතන එක ඒ මෙතන තියෙන එක දෙයි අතන සද්දයක්නේ තියෙන්නේ අපිට වෙන් වෙන්න කියන්නේ සද්දෙන්ද මේකෙන් කෙලෙස් කියන්නේ ඒ සද්දෙද මෙහි තියෙන එකද ඉතින් අනිත්‍ය වෙනවද අපි ඔහොම දකිනකම් දැන් ඕක අර මෙහි තියෙන සද්දෙන් ඕක අහන් ඉන්නකම් අනිත්‍ය වෙනවද අනිත්‍ය වෙන්නේ නැහැ කියන්නේ පවතිනෝ කියන එක නිට්ටිය පවතිනෝ කියන එක අයිතියෙන් පවතින එකද අනිත්‍ය වෙන්නේ කවදටද අනිත්‍ය වෙනවා කියන්නේ අත්හැරෙනවා කියන එක අත්හැරෙන්නේ කවදටද මේ ඇත්ත දැක්කද මොකද ඇත්ත කනයි ශබ්දයයි නිසා විඥාණය පහළ වුණා විඥාණය ඇතන නැහැ කොයි විඥාණයද මේ විඥාණය මායාවක් ඇයි එතන තියෙන ශබ්දය මෙහෙ තියෙන කියේ නැහැ එහෙනම් අද මායාව මායාව විදියට දැක්කා යථා යථානම් පජානාති දැන් තේරුණාද ඔහොම දකින්න ගියොත් ඔය සත්‍යකන අදහස එයිද අපිට එන අදහස මෙහෙ නැහැ කියලා දැක්කොත් ආපු අදහසක් පරාදයි නේද ඔන්න ඔකට තමයි කර්මක්ෂය කියන්නේ ඔන්න ඔය චුට්ටට තමයි හේතුඵල දහම අඳුරගත්ත අවිද්‍යාවෙන් මිදුණා කියන්නේ අවිද්‍යාපච්චය සංඛාර අවිද්‍යා නිරෝධෝ දැන් අවිද්‍යා නිරෝධ වෙන තැනට අපි හිත දියුණු කරා මොකක්ද කරේ ඇසට රූපයි ගැටෙන්නේ කනට ගැටෙන්නේ මොනවද ශබ්ද
මත රූප කියලා ගන්නේ මොහරි නාසයට ගැටෙන්නේ මොනවද ගන්ධය අදහස් ගැටෙනවද හරි ෂෝක් කියන එක ඒකද මෙහෙ තියෙන එක දැන් මෙහෙ තියෙන එකෙන් ඒක බලන එක තණ්හාව දැන් පුළුවන් නේද බලන්න අපි පස්සේ අනවන් ධර්මයේ මේ ටික අනේ මේ ටික හොය හොය තමයි අපි මේ සසරේ යන්නේ අපි ඇත්ත හොයන්නේ ඇත්ත හොයන බව අපි දන්නේ නැහැ එතනත් අවිද්‍යාව අපි හොයන්නේ මේ ඇයි අපි උපදී මේ සංසාරේ දුක් විඳින්න ඉපදින නිසායි හොඳට බලන්න ඉපදීම වළක්වන්න තමයි සියලු ශාස්ත්‍රවල මාර්ගය කියන්නේ ඒ මාර්ගයේ නූපදින හේතුකොල දහම විග්‍රහ වෙන්නේ නැති නිසායි අපේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝක ආශ්‍රය වෙන්නේ අරූප ලෝකේ කාම ලෝකේ රූපාවචර ලෝකවල උපදින්නේ නැති මගක් කියන ඒ උපදින්නේ ඇයි කාම ලෝකේ උපදින්නේ ඒ අරමුණෙන් ලෝකයේ අසුරු කරන සියල්ලෝම කාම ලෝකවල උත්පත්ති ලැබුණු ඒ අරමුණක් ආවම අරමුණට බය වෙලා අරමුණ අත්හරින අය අරූපාවචර ලෝකවල උපදී. එල්මාද ඒ අරමුණේ හැසිරෙන අය සතර අපා මට්ටම් වල උපදිනවා. ඕක තමයි මේ ධර්මතාවක් අපි යනව නෙවි. දේවදත්තට පෙනුනේ ඇහැට රූපයක්. හරිනේ? හරි ඒ රූප සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එක කියලා හරි දැක්කනම් දේවදත්තට ගලපෙරලන්න හිතනවද පුදුමද? දේවදත්ත දැක්කේ මොකද්ද? මෙතන ආපු අදහසයි මෙතේ තියෙන්නේ කියන්නේ. ඒක නේද කියන්නේ එක? ඇහැ දැක්කේ රූපයක් කියලා දේවදත්ත දැක්කද? ඇහැ රූපයක් දැක්කා. ඉතින් මට හිතට පේනව නම් පේන්නත් ඕන ඇහැ රූපයක් දකින්න කියන එක. ඉන් එහා දෙයක් පේන්න පුළුවන්ද? බෑ. ඇහැට පේන්නේම රූපයක්. වෙන මොකුත් නෑ. ඇත්තටම බාහිරේ තියෙන රූපයක්. ඇත්ත නොදැක්කත් ඇත්ත රූපයනේ තියෙන්නේ. ඒ රූපේ මහා භූත රූපයක්. ඔන්න මම ටිකක් ඒ පැත්තට කියනවා දැන්. රූපයට කියනවා මහා භූත රූපයක්. මහා භූත රූපය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. චත්තාරෝස මහා භූතං ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ සතර මහා ධාතු නිසා විද්‍යමාන වෙනවා රූපයක්. ඒ රූපේ සතර මහා ධාතු කියලා තතු විඳ ඇත්ත නොදන්න කම නිසා මෙතන පහළ වෙනවා උපාදාය වෙන රූපයක් අරමුණු වෙන රූපයක් ඒකට කියනවා නාම රූප ඒකට තමයි දෙන්නේ රෝස මල් ගස් කුලං ගෙවල් දොරවල් දූලා පුත්තු ඒ විදිය. එහෙම වෙන නිසා ඒක මෙතෙන්ද පහළ වූ විඥානයේවත් සිත සිතේ හඳුනන්නේ නැති නිසා අපි මේ එයා කියලා හිතන්නේ. හිත පුතා කියලා පහළ වුණේ නාම රූප ධර්මතාවක්. මේ ඉන්නේ ඒ පුතා කියලා හිතන් ඉන්නවා. ඒක නිසා පවතින්නේම තණ්හාව. ඇත්ත දකින්න වහරලාවක් කියන්නේ නැහැ. ඇහැට පේන්නේ රූපයක්. එහෙම රූප පේන තැන නිසා මෙතන හටගත්ත පුතා කියලා නාම ධර්මයක්. ඒ නාම ධර්මෙ තියෙන්නේ මෙහි. මේක අඳුරගෙන පුතේ දුවේ කියලා කතා කරන්න gitu. එතකොට ඇත්ත ඇති දැකින් දැකලා ලෝකේ ඉන්න කල්පේවයට කතා කරනවා. තේරුණාද? පුතේ කුට දුවේ කුට අම්මට තාත්තට මේ ගමනෙන් අපිට බේරෙන්න කියලා දෙන්න බෑ. නේද? නත්ති මාතා පිතාච තමේව සානං සරණං පටිච්චා. තස්මාහි බෝකිච්ච මඤ්ඤං පහය සුනාත ධාරේත සරාත ධම්ම. බුදුහාමුදුරුවෝ කියනවා අම්මට තාත්තටවත් බෑ අපි බේරන්න. හද හැදේ අම්ම තාත්තද අපි. හරි ධර්මය මම කතා කරලා පෙන්නනවා. දැන් එතකොට දුක වැඩි වෙනවා. වැඩි වැත්තකට යන නිසා අනාත්ම ධම මට සම්පූර්ණ ඔප්පු කරන්නට අද බෑ මම අද ටිකක් ගැලපෙන්න කියන්න. ඇහැට පෙනෙන රූපේ තියෙන තැනක හොඳට හිතන්න අපිට පහළ වෙනවා මේ පුතා කියලා. ඇහැ දැක්ක පුතෙක්ද රූපයක්ද? අපි තේරුම් ගත්තද ඇහැ රූපයක් දැක්ක කියලා? නෑ. අපිට පෙනෙන්නේ කොහොමද? මෙහි හටගත්ත ඇදෙන සිතම තමයි මේ තියෙන්නේ. සිතට හැදෙනවා පුතා කියලා. පුතා කියන්නේ අතීත ඉඳලා පවත්තන් ආපු පුරුව. පුතා දුවා කියලා පුරුදු පුරුව හැදුණා. එතකොට එහෙම තියෙන්නේ විඥානයේවත් සිත. අපි මේ සිතේ තියෙන ලක්ෂණේ බාහිර රූප කියලා හිතන් ඉන්නවා. එහෙම නේද තේරෙන්නේ? වැර අන්න එතෙන්ද කියන්නේ තණ්හාව කියලා. දැන් තේරුණාද? හරි. මේ හැදුණු අදහසට කියනවා කාම සංකල්ප කියලා. මේ සංකල්පය මම ඔප්පු කරනකොට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සංකල්පයට කාමයයි කියන්නේ. මේ සංකල්පේ නැත්තම් කාම තියනවද? පුතා කියන සංකල්පෙන් මිදුණ කාම තියනවද? දැන් දුවක් කුමාරයට නම් පුතේ කිටිය රාහුල කියලා. බුදුහාමුදුරුවෝ හිටින්නවද පුතු? නැත්තේ අය.
අපි හිතුව බුදු වහමනේ කියලා අපි නොදන්න කමෙන් කතා කරන්නේ නෑ. බුදු වෙනෝ කියන්නේම විඥාණයෙන් මිදෙන කියන එක. එතකොට විඥාණයට පුතන් කියලා තේන්නේ. විඥාණයෙන් මිදුණ හේතුඵලයක් විතරයි. රහතන් වහන්සේට ලෝකෙ පේන්නේ ලෝක හේතුඵලයක්. ඈ රූපය දකි. කන ශබ්ද එක ගැටෙනවා. නාසය ගන්ධය සමග ගැටෙනවා. කට රසයන් එක ගැටෙනවා. ශරීර පහසයන් එක ගැටෙනවා. ඔච්චරයි දකි. ආයතන දෙකක් තියෙනවා. අජත්‍යයක් තියෙනවා බහිද්දයක් තියෙනවා. අජත්‍යයි බහිද්දයි නිසා සිතක් කට ගන්න. ඇත්ත දකිනවා. ඒ උත්තරමයි කියන රහතන් වහන්සේ. අපි පුතා කියලා හැදුනම හරම හිත. මෙකෙන් ඇදෙනවා අරින් හිත. පාරවල් දෙක. ඉතින් එහෙම දැක දැක යනකොට කවදා හරි දවසක අපි මෙහෙම පුරුදු කරන දේට අනුව ලෝකෙ තේනවා එදාට අපිට කියනවා රහතන් වහන්සේ. ඇයි? අපිට පේන්නේ තැහැ රූපෙක ගැටෙන තැනක මේ මරමුණ පහළ වෙනවා. පහළ වරමුණ වෙනයි. බාහිර තියෙන එක වෙනයි. තේරුණාද? එතකොට දැන් මම මුලින් පටන් ගත්තේ මෙහි තියෙන එක පංච උපාදානස්කන්ධය කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් මම ගලකල පෙන්නනවා මේ සිත කියන්නේ මොකක්ද? පුතා කියලා තියෙන තැන අපි දැන් අනේ මේක පාඩම් කරගන්න රත්තරන් අකුරින් හරි ලියා ගන්න මේ ටික තේරුම් ගෙන අද ගියොත් අද මේක තේරුම් අරන් ගියා කියන්නේ ධර්ම ඥාන උපදව ගන්නවා. සත්‍යානුසාරී ධම්මානුසාරී සෝතාපන්න මාර්ගස්ත කුච්චලිය කියන්නේ ඇයි මම ඔන්න උත්සාහ කරනවා ඒක කියලා දෙන්න ඔබට. මේ උපමාව තුළ මිදගෙන ඇහැට පෙනෙනවා රූපයක්. හරිනේ? ඇහැට පෙනෙන රූපය නිසා හටගත්ත සිත. මේ සිත තුළ තියෙන පුතා. මෙයා එකපාරට දකිනවා ඇහැ දැක්කේ රූපයක්. ඇහැනේ ඇහත් නෙවි මේ තියෙන අදහස්. හරිද? ඊළඟට ඒ රූපයක් නෙවෙයි මෙහි තියෙන අදහස. දැන් මෙයා සාකච්ඡාවක් කරනවා. එතකොට ඇහැයි රූපයයි ගැටුණු තැනක මෙහෙම අදහසක් පහළ වුණා. පහළ වූ අදහසට එහෙම පේනවා. ඒකට කියනවා පස්ස කියලා ස්පර්ශය කියනවා. එතකොට ඒ අදහසට ඒක පේන තැන කවුද? මම කියලා කෙනෙක් ඉන්නවද? ඒ අදහසට එහෙම පෙනෙන්නේ කාටද? ඒ අදහසට එහෙම පේන්නේ කාටද? මට කියලා කියන්නේ පහ පොරා පයනා බොරු. මෙතන මම ඉන්නේ නෑ. එහෙම පෙනෙන්නේ නෑ. එහෙම ඇහැ කැදෙනවා. එහෙම දකින්ද ඇත්ත වැහුණු ඇහැ ඉපදෙන ජාති පිදුක්ක ඇහැත් ඉපදිලා මොන ඇද? බොරු දකින ඇහැ, පුතා දකින ඇහැ මොනවාගේද? පුතෙකුගේ ඇහැ, පුත්‍ර ශක්තිය. තරහකාරයෙක් දකින ඇහැ කොහොමද? දැන් උපමාතික ගන්න එක පෙන්වන්නද? තරහකාරයෙක් දකින ඇහැ පුතා දකින ඇහැද? එහෙනම් ඉතින් ඒක දකින්න නැහැ එකම හැප්පෙන්නේ. එතකොට ඇහැ අපිට ඕන ඇහැ හදන්න පුළුවන්ද? කර්මයේ උපත නේද? කම්මස්ස කොම්මි කම්ම දායාද? මේ කර්මය විසින් නේද ඇහැ හදන්නේ? එතකොට මම හැදුවද? මගේ හැක් තියෙනවද මෙතන? මට ඕන විදියට මෛත්‍රිය හැක් තියන්න පුළුවන්ද මේ තරහ ඉස්සරහා? බෑ. හොඳට පිළිගන්න මේ ටික. බුද්ධ වචනේ පස්ස පච්චය වේදනා. මේ සිද්ධිය නේද වේදනා? මෙහෙම පහළව සිට නේද වේදනා? එහෙම පහළව සිට එහෙම ඉන්නකන් අපිට තියෙන වේදනාවක් නේද? ඒ අරමුණෙන් ඇලෙනකන් තියෙන වේදනාවක් නේද? හොඳට පිළිගන්න මේ ටික. මම කියන්නම් මේ ටික ඕනම් පාළියෙන්. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පසු. මෙන්න මේ තුන් දෙනයි තුන් දෙනා අතර හුමාරුවක් වෙන්නේ. පුජ්ජලෙක් නෑ ආත්මවාදක දාලා නෑ බුදුන් වහන්සේ. තින්නම් සංගති පසු පසපච්චය වේදනා. වේදනාව සිද්ධ වෙන්නේ මේ තුන් දෙනා පිරිසිඳ නොදකින නිසා. පස්ස කියන්නේ ස්පර්ශය. ස්පර්ශ වෙන්නේ කවුද? කෙනෙක් නෑ කෙනෙක් නෑ. ඇහැයි රූපය විඥානය. විඥානෙට හොම පේන. විඥානෙට එහෙම දෙන නිසා අපි හිතන ඉන්න මේ ඉන්නේ පුතා කියලා. පුතා කියන තැනක ඇත්ත පේනවද? සතරමදාත කියන? නෑ. නෑ. කොටස් 32ක් පේනවා. එතකොට අපි ඇත්ත හින්ද බලන්නේ බොරු හින්ද? ඉතින් බොරු කියව කොහෙට යන්නේ? අපාය කියන්නේ ඉපදිලා විඳින්න සැපදනේ. අපාය කියලා අලුත් අපාය කියන්න එපා. දැන් විඳිනවද? මේ අපාය විඳින්නද? මනුස්ස තිරිසන්, මනුස්ස ප්‍රේත, මනුස්ස යක්ෂ, මනුස්සයෝ නැද්ද යක්කුවද? ඉතින් යකා වගේ මනුස්සයෙක් මැරලා යකෙක් වෙනවා කියන ධර්මතාව කීජනියා. පෙරේතෙක් වගේ මනුස්සයා එයා පෙරේතෙක්. ඉතින් පෙරේතෙක් මැරිලා ප්‍රේතෙක් උපදිනවා ලුසයක් කිය. යකෙක් මැරෙන්නේ එයාගේ උපදී. හැබැයි බුදුහාමුදුරු කියන්නේ මනුස්සෙක් මැරලා මනුස්සෙක් උපදිනවා කියලා. අන්න ඒකටයි අජර අමර නිවන කියන්නේ. මනුස්ස කියන්නේ මොකද? මේ ඇත්ත දකින්න කෙනාට
කියන තැනක් නැහැ. ඇයි? ඇති වෙන දේ නැති වෙනවා. මොකද ඇති උනේ ඇස රූපය දකින්නවා. ඇස රූපය දකින මොහොත ඒ ෂණේ ඉවරයි. ආයි නැහැ ඒ ෂණේ. තප්පරේ තිය ආයුධාවේ දෝ ගිය තප්පරේ. ඒ තප්පරේ හැම සද්ද තියෙනවද? අදගිය ගැඹුරු. ඇත්තටම ගැඹුරු ධර්මතාවක් මේ කියන්නේ. මේ ටික තේරුම් ගත්තොත් මේක තමයි ඥානය උදේවයි ඥාන කියලා. අනිත්‍ය සංඥාව උපදින්න නොතන. ඔතන ඉඳලා අනිත්‍ය වෙදින්න ගන්න. මොකද්ද? වාහනය කියන හොඳයි මට උපමාවක් කරලා කතා කරන්න දෙන්න. උදාහරණ වල ලෝකෙන් අපිට. දැන් ඔය සද්දයක් ඇහෙනවා කියන්නකෝ. ඒ සද්දේ දිග්ගයට ඇහෙනවා. ඔය දිගට ඇහෙන ඇහෙනවාගේ දැනෙන්නේ ඇයි අපිට මේ තප්පර ගණන්වත් තේරෙන්නේ නැහැ. ඒ එක සද්ද ඇහෙන තප්පරේ ඉවරයි නේද? ඒ සද්ද ඇහුණු ඒ තප්පරේ තුල තප්පරේ ඉවර නම් ඒ වෙලාවේ ඇහුණු සද්ද තියෙනවද අපි තුල? නැහැනේ. දෙවෙනි තප්පරේ එකක් ඉවරයි නේද? දැන් ඔය ඇහෙන සද්ද තුල යන තප්පර ගණන් ගෙවිලා යනව නේද? ඒක ගෙවෙනව නම් ඇහෙන සද්දක් තියෙනවා. ඒක ඉවරයි. අපි හේනක වෙනව කියලා දන්නවද අපි තුල? අන්න ඒකට අවිද්‍යාව කියන. ඒක නොදන්න කම නිසා මොකද වෙන්නේ? අර සද්දෙ දිහා හොඳ ගහන් ඉන්නවා මේ සද්දෙ මෙතනින් හට ගන්න සිත සිතෙන් ඒක අහන. අරක දන්න කෙනා අරම බලන් ඉන්නවා තප්පරේ තප්පරේ කියන. උදා වෙන තප්පරේ ගෙවෙන. ඒ තප්පරේ නැවත උදා වෙන්නේ නැහැ. ඒ තප්පරේ තුල හැම සද්දෙද නැති වුණා. අජත්යෙන් දැක්ක තප්පරයක් උදා වුණා. අපි Taman තුලින් දැක්ක තප්පරයක් උදා වුණා. තප්පරේ ගෙවුණා. ඒ තප්පරේ තුල බාහිර සද්දයක් දැනුණා සද්දෙත් කියා. හරි. එතකොට මොකද වෙන්නේ? මෙයා ඇත්ත දැක්කා. ඒ මොහොතේ සිතක් පහළ වුණාද අර සද්දේ අනේ මේ ත්‍රිවිල් සද්දයක් කියන එන්නෙම නැහැ. මානසිකාර කරලා පුරුදු කරලා බලන්න. ඒකට කියන්නේ උදය වය ඥානය. උදය වය ඥානෙන් ඉන්න බෑ කතා කරද්දී මේ මම මතවත් බෑ. අපි දැක්කම හරි දා. උදය වය ඥානෙන් කවුරුවත් ඉන්නේ නැහැ හිතිය කතා කරන්නද සමාධි ෂණිකව. ඒ ක්ෂණෙන් සමාධිය. ඒ හොඳට උදය වය ඥානෙට හිත තියලා බලනවා කන්නට ඇහෙන සද්දේ ඇහෙන ෂණේම අවශ්‍යයි. කනයි શબ્දය ගැටුණ එක නැහැ කියලා ඇත්ත දැක්කේ බොරුවක්ද ඇත්තද නේ ඇත්ත දැන් ඔය රෝස මල දිහා බලන් ඉන්න එතනට බැරිද උදේ ඥානෙ දාගන්න පුළුවන් ඒ පළවෙනි තප්පරේ දැකපු රූපේ දැන් ඒ තප්පරේ ගෙවු නැහැ නේ රූප දැකපු දැර්සනේ ඉවරයි නේද සංඥාවක් තියනවද රෝස මල හඳුරපු සංඥාවක් අනිත්‍ය වෙලා ඒ කිහිල්ල මෙයා දකින්න ඇත්ත තියෙන බෑ තියෙන ලයින් කරලා රහත් වෙන්න පුළුවන් දකින්න දේ මෙතන පවතින නම් බුදු වෙන්න පුළුවන් රහත් වෙන්න පුළුවන් බෑ ලෝක ධර්මතාවක් දකින්න දේ නැති වෙලා ඒ ධර්මතාව අඳුරගත්ත ගමන් ඉබේමයි මග බල ලකලා තියෙනවා. මොකද ඵලය? අනේ ඇති වෙන දේ නැති වෙනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා දකින්නේ උදේවයි ඥානෙ. ඒකෙන් එන්නේ අපි අනිත්‍ය සංඥාවට. අනිත්‍ය කියලා අපි කිව්වට අනිත්‍ය වෙන්නේ නැහැ. අපි කිව්වට අනිත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය පවතින දෙයක්. එතකොට අපි අනිත්‍ය කී කී බලන් යනවා කියන්නේ පුජ්‍යල වාදයට කිව්වා. මම ඉතාලම ගැඹුරු සුත්‍රයට ත්‍රිපිටකයේ කොයිතරම් වටිනවද මට මට පොහ කඳුළු වෙන සමහර දුක් කියලා දෙයියේ ඒතරම් බුදුන් වහන්සේ අපිව කුරේවත් සතරේ අතරමං නෙවෙන්න කියලා තියෙනවා. මම ලස්සන සූත්‍රයක් අහුණා නම් මේ ඒ සූත්‍රේ බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්නනවා මහණෙනි නුඹලා නොදන්න තම නිසා නුඹලාගේ පවතින අදහස ජීවිතේ. මේ නොදන්න කම නිසා පහළ වූ අදහස නුඹේ ජීවිතේ වෙලා ඒ ජීවිතයේ දෙස මදක් බලව කියන. තේරුණාද? ඇත්තද මේ කතා? දැන් අවබෝධ කරගන්නකො අපිට අදහසක් ආවා ඒ අදහස හේතුඵලයක් කියලා දන්නේ නැහැ. අපි කවුරුවත් දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ අදහස ජීවිතේ වල ඒ අදහසින් නෙවෙයිද ලෝකේ ඉන්නේ අපි? ඒක ජීවිතෙන් බලන්නේ ඒ අදහසින් නේද ලෝකේ ඉන්නේ? එහෙම ඉන්න කම මේ අදහස අයින් වෙනවද? අන්නවයි ප්‍රශ්න. ඇත්තටම මේ කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ දෙකකින් අපිට නම් ඇත්තටම අදර්ශනය වෙනවා. අපි තුලින් අපිට දර්ශනය වෙන ක්ෂණයක් නැවතේ ජනේ ඉන්නේ නැහැ. බුදුහාමුදුරු කිව්ව ගඟට එක ගඟකට අඩිය තියලා උස්සලා නැවතේකට තියන්න බෑ කියලා. ඇයි ඒ කියන්නේ? ඒ පුච්චනේ ගංගා ගැන නෙමෙයි මේ කියලා තියෙන උපමා කරලා පෙන්නන්නේ ගඟට නැවත අඩිය තියන්න බෑ කියලා ඒ පුච්චනේ පරිලිවරේෂණේ උසර කොට පරිලිවරයි. ඒ සංඛාරේ නිරෝධ වෙලා. ඒ චිත්ත වීදි ටික ඉවරයි. දැන් ඊළඟ තියන්නේ වෙන චිත්ත වීදි ටික. දැන් වෙන පුච්චනේ කකුල තියන. බුදුහාඳුර ඔප්පු කරන ඒ උපදින සංඛාරේ ඉතේම නිරෝධ වෙලා.
වෙන සංඛාරකින් දැන් තියන්නේ. දැන් ගඟට බැහැලා කකුල් උස්සලා තියන්නේ වෙන කෙනෙක් කියලා ඔප්පු කරනවා. අපි පිළිගත්ත දාට රහත් වෙනවා. දැන් මේ පවතින ඇත්තක් මේ. ශල සම්පත්තිය අපිට එන්නේ කපස්සේ ගලක. දැනට අපි තප්පර ගාන ගන්න යමු මේ. දැන් හොඳට බලන්න උදේ වඥානින් මේ සත්‍ය. සත්‍ය නැති වෙමින් යනවා නේද? සත්‍ය එනවා හැම තප්පරෙම නැති වෙනවා. හිතන්න වෙලාවක් වෙනවා දරක මොටරසයිකලයක් කියලා. දැන් අර මම එහෙම නොහිත කිව්වෙන් ඉන්නේ මොටරසයිකල කියලා. හරියට උදේ වඥානින් බලන් ඉන්න නිදහස් වෙනද? මොකක්වත් අදහස් වෙන්නේ නැහැ. කොහොම හෝ පුරුදු කරන් ගියාම උදේ වඥානෙට සිත පිහිටිය ඥානයක් නේ. ඥානයෙන් නේද අපි බේරන්නේ. දැන් අපිටත් වතුරු තිබහ වෙලාවක් තියෙනවා. වතුරු තිබහ වෙලාවට අපිටත් නිරිඟුව කැවෙනවා. අපිට හිතටත් හිතෙනවා වතුර වගේ කියලා. ඒ වුණාට අපි වතුරු පස්සේ දුවනවද? දුවන්නේ නැහැ. ඇයි දුවන්නේ නැත්තේ? හිතට වතුර කියලා පෙනුනට ඔතන නැහැ කියලා දන්නවා. එතකොට අපි බේරලා තියෙන්නේ කවුරු විසින්ද? අර ඥානෙ විසින් අන්න. එහෙනම් දැන් අපි හිතමු ඔතනින් ඇහුනේ සද්දයක්, කනට ඇහුනේ සද්දයක්, මේ හිත ඕක නෙවි. ඔප්පු කරගන්න පුළුවන් නේද? දෙවිලද නැද්ද? දීපියම දෙවිලද? දැන් මේ ඕන කෙනෙක් දිහා බලලා හිතන්න. මේ ගැටෙන්නේ ඇහැට රූපයක්. මෙතන තියෙන අදහස, ඒ අදහස එතන නැහැ. එදනා නේද? දැන් මේක උදේවයි ඥානෙ තියලා බලන්න පළවෙනි තප්පරේ දැක්ක. දකිද්දි තප්පරේ ගෙවුනා, දැකපු රූපෙද ගෙවුනා, ඒ රූපෙ නිසා හටගත් හඳුනා ගැනීමද ගෙවුනා. දැන් අර පංචපතන ස්තන්ද අනිත්‍ය සංඥාවට දාගන්න. පුරුදු කරන්න දැන්. ගිරිමානන්ද ආන්දරුන්ට කියන්නේ රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංඛාර අනිත්‍ය, විඥාන අනිත්‍ය. අනිත්‍ය කියන්නේ බුදුහාමුදුරන් කිව්වම වෙනවා කියලා නෙවෙයි, වෙන හැටි දකින්ද කිව්වා. අපි දැනගත්තා නේද තප්පරේ ගෙවිලා ගියා. ගෙවුනේ නැත්තම් අපිට බේරෙන්න පුළුවන්. තරහක් ආව දැන් ගෙවෙන්නේ නැත්තම්. තරහ පවතින්නේ නැහැ අනිත්‍ය නිසා නවතිනවා. නැත්තම් අපිට තරහක් ආවත් අපි ඉන්නවද නැද්ද ඒ තරහේ? දෂ්ටුර් පාගත්තා දැන් ඉවර වෙන්නේ නැත්තම් එහෙම අයින් වෙන්න පුළුවන් අපිට. දැන් ධර්මය දකින්න හොඳට බය නැතුව. දැක තියාගන්න එපා සද්ධර්මය කෙරෙහි. හොඳට හිතන්න හොඳට තරහ ගිය වෙලක දෂ්ටුර් කාල අත්මිත මොළවන් ඉන්න එකක් හිතාගන්න දැන්. මේ ධර්මතාව අනිත්‍ය වෙන්නේ නැත්තම් අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? අපි නිදහස් වෙනවා නෙවෙයි අනිත්‍ය නිසා නිදහස් වෙනවා ඉබේ. එහෙනම් ඇත්තටම අනිත්‍ය අනිත්‍ය විදියට දැක්කොත් සංඥා නැහැ. ඉබේම වෙන දෙයක් නැති. ඉතින් බුදුවර කල්පනා කරාලු මේ ලෝක දෙස බලාගෙන අනේ මේ ධර්මයේ ගැඹුරු මිනිසුන්ට කිව්වට තේරෙන්නේ නැහැ. ඒක නිතන් අහන්න කෙනෙකුත් නැtei කියලා බුදුන් වහන්සේලට පේනවා. ඇයි? නේදි නෑ මේකි මම කිව්වට හේරුම් ගන්න. එතකොට බුදුහාමුදුරන්ට කියන සිත පහළ වෙන්නේ නැහැ. ඒ ෂණයම සමම්පති මහා බ්‍රහ්මයෝ ලෝකයට කරුණාව උපදවගෙන ඕනම බුදුන් වහන්සේ කෙනෙකුට පොදු ධර්මතාවක් එක්ක එවකට ඉන්න බ්‍රහ්ම දෙවි කෙනෙක් ආරාධනා කරනවා ලෝකයා සසර දුකින් නිදහස් කරන්න. ඒ ආරාධනා කරන්නේ මේ අර සමහර මෝඩ කසතිරෝ එහෙම ප්‍රශ්න අහනවා එහෙම එකක් නෙවෙයි. සමම්පති මහා බ්‍රහ්මයා බුදුහාමුදුරන්ට වඩා දියුණු කෙනෙක් නිසා නෙවෙයි. සසර දුක් කෙලවර කරන්න එන ඕනම උත්තමේ තණ්හාවෙන් මිදුනහම සිතක් පහළ වෙන්නේ නැහැ. නොවන නිසා වෙන සිද්ධියක් තියෙනවා. ඉල්ලීම කරොත් ඒ ඉල්ලීම ඒ කය තුල ජීවමානව පවතින. ඒ ඉල්ලීම තමයි ඕනම කෙනෙකුගෙන් කරන්නේ. බුදුන් වහන්සේ රහත් 69 කරෙත් ඔය ඉල්ලීම. හොඳට බලන්න. ඕනම කෙනෙක් තණ්හාව අඩු වෙනකොට කතා කරන්න එන්නේ නැහැ අදහස්. බලන් ඉන්නේ මේ බැලුවම ඉතින් ඉන්නේ අපි රූපය දිහා බලන් කියලා. බලන් ඉන්නේ ඇයි දිනුනු නම් එයාගේ සිත් එයාට තේන විඥාන. ඇහෙන් මේ රූප පෙනුනට විඥානෙට සිහිය තියලා බලන් ඉන්න ඔයාට රූප පේන්නේ නැහැ. රූප නිරෝධයි. එතකොට බුදුන් වහන්සේ රහත් 69 ගෙන් මොකද්ද කිව්වේ? එකපාර දෙන්නේ කියන්නේ එපා. ගිය පාර නැවත එන්නේ එපා. ඒතරම් වටින දෙයක් මේක කියන්නේ. ඇයි එහෙම ಇಲ್ಲ? මේක අතිශය වටින දෙයක්. සිතක් පහළ නොවන නිසායි ඒ සිත උපදවන්නේ. සිතටයි කරුණාව කියන්නේ. දැන් අපිට කරුණාව තියෙනවද? නැහැ. අපිට නැහැ. කරුණාව තියෙන්නේ කාටද? රහතන් වහන්සේලට විතරයි. අපිට තියෙන්නේ කරුණාව නෙවෙයි කෙලෙස් මිශ්‍ර අදහසක්. ඇත්තද නැද්ද? අපි කොහේ හරි යන්නේ මොකද? තොරන් බලන්න යන්නේ මොකද? මෙහි තියෙන අදහස පිනවන්නද නැද්ද? පිනවන්න. එහෙම අදහසක් නැත්තම් තොරන් බලයිද? ඒක තමයි මේ විඥානේ ඇති. දැන් රාතන් වහන්සේ ඉස්සරහා තොරණ ගැවුවට තොරණ පේනවා.
ධාතන් වහන්සේට තොරම තේසි නෑ. ධාතන් වහන්සේට එතන තේන්නේ ඈ රූප ගැටෙන හේතුඵලයක් විදියට. අපිට තේන්නේ මොකක්ද? මෙතෙන් හටගත්ත තොරණ කියලා නාමයක්. එතන හැදැක්කේ රූපයක්. ඇහැ තොරන් දැක්කේ නෑ. තොරණ කියන්නේ මෙතන හටගත්ත දේ. මෙතන හටගත්ත දේ අරගෙන කියලා අපි දැන් බලන්නේ. මොකද්ද බලන්නේ? මෙතන තියෙන එකෙන් ඇල්ලුව බාහිර. කල්ප ගාණක් කියලා වෙන්නේ නෑ. තේරුණා නේද කියන්නේ? දේවදත්තට ආවේ රන්තලී ඉස්සරහා මොකද්ද? සිත. ඒ සිතෙන් නේද බෝධිසත්වය ඇසුරු කරේ ද? දැන් ඉවර වුණාද? ඔහෙද යන්න උනේ යට. නිරේ අවීජ්ජ ගොන්ද තැන්වල ගිහින්. දැන් අපි තේරුම් ගන්නට ඕන මේ ඩිංග බුදුවල කිව්වේ අනේක ජාති සංසාරම් මේ අනේක විද සංසාරය. ගමන් කරේ මේ ඇත්ත නොදන්න ගම නිසයි කියලා. ඉතින් අපි දැන් අද අවබෝධ කරගත්තා නම් පළවෙනි තප්පරේ තප්පරේට තියලා හිත ෂණවලට ඇතරෙමු ෂණ දැනට තේරෙන්නේ නැති නිසා පළවෙනි තප්පරය අපිට ගෙවුණා. ඒ ගෙවෙන වෙලාවේ අහුණු ශබ්දද ගෙවුණා. ඒ ශබ්දය ගෙවෙනව නම් ශබ්දයේ හඳුර ගැනීම දේ තප්පරය තුල තියෙන්න පුළුවන්ද? බෑ නෑ ගෙවිලා. හඳුර ගැනීමට අනුව හැදුණු ඇඟට දැන් තියෙනවද? දැන් තියෙන්නේ මේ තප්පරයේ ඇඟනේ. ඉස්සල තප්පරයේ ඇඟ කොහොමද දැන් තියෙන්නේ? අතීතයේ තියෙනවද? නැහැ. අනාගතයක් තියෙනවද? නැහැ. වර්තමානයේ එහෙමනම් මොකද වෙන්නේ? ඇතිගෙනව නැතිද? දැන් කියනෝ නේද ඒ ටික අනිත්‍ය සංඥා. වර්තමානයේ ඇතිගෙන දෙ නැති වෙන. ඒක නෑත්ත අතීතයේ තියෙන පුළුවන්. තියෙනම ඉතින් අතීතයේ වෙච්ච ඔක්කොම දැන් තියෙන්න එපා. අනාගතයේ තියෙනම හිත වෙනේ. හිත මොන හොයද දැන් භූමිකම්පාවක් එක දැන් තියෙයි? නැහැ. අතීතය නැත අනාගතේ උදාවී නැත වර්තමානය ඇති වෙමින් නැති වෙමින් යයි. අන්න උදේවය ඥාන. ඒක අපිට දැන් අපේ ජීවිතෙන් බලන්න කිව්ව බුදුහාමුදුරුවෝ නිකන් ලෝකේ අමුතු මේ දෙයක් කිව්වා නෙවෙයි. ලෝකේ තියෙන අමුත්තක් කිව්වා නෙවෙයි. අපිට වෙන සිද්ධිය මේක. ඇහැට රූප ගැටෙනකොටම ඒ ගැටුණු ෂණය ගිහිලි ගන්න. ඒක නොදැනගත්තොත් අපිට මෙතන තියෙන විඥාණය හේවත් සිත හේවත් අදහස. ඒ අදහස ඒ රූපයයි අපිට හිතෙනව නේද? අන්න ඒකට කියන තණ්හාව කියලා. දැන් පැහැදිලිද? ඒ අදහසට කියනවා කාම සංකල්පය කියලා. කාම සංකල්පයෙන් ඒ රූපයට බැඳුනොත් ඒකට කියන්නේ කාම තණ්හාව කියලාමයි. සසර දුකට උදව් වෙන්නේ මොකද්ද? කාම තණ්හා. ඒක ඉෂ්ට කරගන්න දඟලන්නේ නැද්ද? ඊළඟට අරමුණු පහළ වෙන්නේ නැද්ද? ඒවට කියන්නේ භව තණ්හා. ඉතින් අපි අපි කරනවද වෙනවද? වෙනවා. වෙච්ච වෙන බව නොදන්න කමට කියනවා ආත්ම දෘෂ්ටිය. මෙතන ඇති මේ සංසාර කුලිතින් ධර්මය අහන පිරිසේ පිරිසට හන්දට ඇහි අපිට අද නැතේරුණා කියලා දුක් වෙන්න එපා. ඊළඟ දවසේ අහනකොට මේ දෙවැඩිය හොඳට තේරෙයි. ඉදාට ඉවර වෙයි. පුජ්‍යලේ මෙතන නැහැ. මම මුලින් පටන් ගත්තේ එහෙමනේ පෙර ආත්මේ සංසාරي කරපු පුරුව තිබුණු නිසා ඒ හුරු අත්හැරී නැති නිසා අපිට සිද්ධ වුණා මේ භවෙත් උපදින්න. පෙර වාසනාව මොකද්ද? මේකෙන් අයින් වෙන මාර්ගයේ තියෙන රටක තියෙන යුගයක අහන්නට සුදුසුකම් සහිතව අපේ පෙර පුරුවක් බලයක් තියෙනවා ඒ තැන්වලටම එන්න. ඒ ඊට වඩා පින්කමක් තමයි. දැන් ඊයේ වෙසක් එක ගියා නේද? ඉවරයි නේද වෙසක් එකද? නෑ ඉවරයි. දැන් ඊයේ වෙසක් දාද තියෙන. වෙසක් කියලා මොනවද මේ කට්ටි කරන්නේ? උදපන් බල්බ් බෙල්ලනවා. බල්බ් එක පුදු ගැසුණද? දැන් මේ කිව්වක නියෝජනය කරන්න පුළුවන් ද බල්බ් එළියට? මම ඒකට ගරහනව නෙවෙයි මේ ඔබට ඔප්පු කරන්නේ මේ ධර්මයමයි. ධම්මං විනා නත්ති මාතං. අම්මට රාත්‍රියවත් බෑ මේක ඔප්පු කරන්න. මේ ධර්මයම තේරුම් ගන්න අපිට පුළුවන් ද බුදුහාමුදුරුගේ ගුණ බල්බ් එකකින් සමරන්න. බකට් එක පිටිපන්දමක් කෙල්ල. අපි කරවන්නට. එතකොට මේ මේ සරණ යන අය බුදුහාමුදුරුවෝ ගරු කරන් දෙල්ලයි. හැබැයි ඒවා විඥාන ධාතු කියලා දන්න. මේ මෙතන හටගත්ත දේ තමයි ඔය එල්ලලා තියෙන්නේ. ගෙදරක පොඩි 10ක් තියෙනම් මොනවද ඒ? 10 හැටියට විඥාන කියනවා. අපි කොටි නැති ගෙදරක් තියදී ළම අපිද මොකද හිතෙන්නේ? ඇහැට රූපයක් දෙනවා කියලා හිතන්නේ පෙරේතය කියලා. අපිට පෙරේතය ඉන්නේ හේද මෙහෙද? කොඩි දැම්ම ගෙදර වැඩිපුර දාලා නම් කියන්නේ ඉම්බිලා කියලා. ඒවා කොහෙද? මේ ඉම්බිලාද මෙහෙද තියෙන්නේ?
දැන් තේරෙනවානේ පෞකාරය කොහෙද ඉන්නේ දැන් එක දිගට අහගෙන ඉදී ඇත්තටම මේ කොහොමද අපිට ඒකමාර කතා කරලා තියෙන්නේ මං පංචපතන ස්කන්ධේ පොඩි විස්තරයක් ඔය කරේ මේ පොඩකට දැන් දෙවනලු නවත්තලා විනාඩි 10කින් වයි පටන් ගන්නවා